என்ன மேடை வணங்கமனே இது கட்டிக்கு இதுன்னு கேட்டீங்களா அது හරි මේ කවුරු හරි මෙසේජ් එකක් දාන්න ක්ලාස් එක පටන් ගන්නත් කියලා ගෲප් එකට channel දාන්න මෙසේජ් එකක් ගෲප් එකට ක්ලාස් පටන් ගන්නත් හරි ඉන්නේ එහෙනම් අලුත් ඊටි දවසින් අපි හම්බෙන්නේ ඉංජිනේර දාක්ෂණ මේදේ ලස්සන වැඩ කොටසක් අරගෙන ඉතින් හම්බෙලා ඉන්නවා කට්ටියම මම ඊට අලුත් පාඩම් පටන් ගන්න උඩ කට්ටිය ඉඳී කියලා මම මුලින්ම හිටියේ මේ පොඩි වෙලාවක් මට ගියා ඒකත් මම මේ උඹලට කලින් මම ඇහැරුණා හරිද මම නිකන් මේ උඹලට පස්සේ ඇහැරුණා මොකුත් නෙමෙයි උඹලට කලින් මම ඇහැරුණේ මම මේ අර උඹලගේ ප්‍රසන්ටේෂන් එක උත් හැදුවා ප්‍රසන්ටේෂන් එක හදපු හින්දා පොඩ්ඩක් වෙලා ගියේ හරිද එතකොට මේ මම හිතන්නේ කට්ටිය සහභාගී වෙයි කියන තව දෙතුන් දෙනෙක්වත් දන්නේ හරිද එතකොට මේ එක්කෙනෙක් එන්න බෑ කියලා දසුන් කිව්වා මේ යාට පන්තියක් තියනවා කියලා ඒ වීඩියෝ එක බලයි වෙන කවුරුත් නම් කිව්වේ නෑ චින්තත් ඒ මං හිතන්නේ එහෙනම් सिविल टेक्नोलॉजी मूलिक सिविल दाक्षण पाड़ अद पटांगी अद දෙකක් දෙකම ආරක් වගේ ඇතුළට අපිට පුළුවන් මේ පාඩමත් ඉවර කරන්න. තේරුණාද? මෙව්ව දැන් අර අර පළවෙනි පාඩම් ගත්තාම පළවෙනි පාඩම් කියන ළමයි පාඩම් නෙමෙයි. මෙව්ව තමයි පාඩම් මේ ඇවිල්ලා පේපර් එකට විශාල ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන් පාඩම තමයි මේ සිවිල් දාක්ෂණයේ තියෙන පාඩම. අනිවාර්යයෙන්ම කරගන්න ඕන සියලුම තියරි කොටස් සහ ආවරණය කරලා දෙනවා මම. ඔයාලට තියෙන පාඩම් කරලා පේපර් ටික බලන්න. यूट्यूब प्रश्न ඔයාලට අවධානය තියාගන්න බැරි වෙනවා නේද ඒ හින්දා මේ අද සිවිල් විතරක් නෙමෙයි කරන්නේ ඩ්‍රෝවින් කොටස උත් කරනවාද පන්ති දෙකම තමයි යන්නේ මාරුවේ මාරුවට ඔයාලට මේ මහන්සියක් දෙන්නේ නැති විදිහට එහෙනම් වැඩේ පටන් ගමු ඩ්‍රෝවින් අපි යන්නේ අද අද ඩ්‍රෝවින් කොටස යන්නේ सिविल वीडियो वीडियो मूलिक सिविल दाक्षण लिया वैर कटदालियागा
ඉලස් ගන්නවද? ඉලස් ගන්න බෑ. එතකොට වෙන්නේ එතකොට මේ මං කිව්වේ අර වැඩේ යන්නේ මෙහෙමයි මොකද්ද මේ ඔයාලගේ ඩ්‍රෝවින් ක්ලාස් එකේ වැඩේ ඒක මෙහෙමයි අද රෑ 12ට මම දානවා ඔයාලගේ අද ඉල්ලපු අයගේ ඉල්ලපු තුන නැල්ලුවේ ඒ තුන දාගේ ලින්ක් තුනක් දානවා ඒ තුන දාගේ ඊමේල් තුනක් දානවා අද රෑ එතකොට එයාලට තියෙන්නේ හෙට දවසේ අතලොට අදාළ වීඩියෝ එක බලලා මට නෝට් එකේ වන්න මට නෝට් එකේ ඌට පස්සේ මම දානවා ඊළඟ වීඩියෝ එක හරිද බැරි වෙලාවත් හෙට තියෙන වීඩියෝ එක බලලා නෝට් එක අනිත් දවස්වත් මට මම ඉතින් එහා වීඩියෝ දාන්නේ නැහැ ඉල්ලන්නත් එපා හරිනේ මොකද ඒකට හේතුව තමයි මම මේක කරන්නේ සතපහක්වත් අරගෙන නෙමෙයි හින්දා ඔයාලගේ යුතුයකමක් තියෙනවා අදාළ දවසට බලන්න තේරෙනවනේ මේ දේශනායි ඔකේ යන්නකො මේ ඩ්‍රෝවින් උගන්නපු මුලේ වටික මට දෙන්න පුළුවන්ද මං ක්ලාස් වලට හිටියේ නෑ නේ උඹ 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 නම් කිසිම අවධානයක් නෑ ගෲප් එක ගැන බලන්නෙම නෑ ගෲප් එක මට පේන්නේ ඒක තමයි දැන් ඔය කරන්නේ දැන් මේ අපි ඩ්‍රෝවින් මුලේ ඉඳන් ටික තමයි කරන්නේ මේ හරිද ඩ්‍රෝවින් ඩිකේ මුලම ඉඳන් පළවෙනි පාඩමේ ඉඳන් දැන් අද රෑ 12 ඉඳන් මම දානවා වීඩියෝ හරිද දැන් තුන් දෙනෙක් මගෙන් ඉල්ලලා තියෙන්නේ ඔයාලට ඕන නම් කියන්න හරිද මොහද්ද එතකොට ඒ අදාළ දවස් දැන් අදරය 12ට දැම්මම පස්සේ ඔයාලට මොන වැඩේ තිබ්බත් හෙට දවස් තුනට ඔයාලා ඒක බලලා ඉවර කරන්න ඕන හරිද බලලා මම නෝට් එක වන්න ඕනේ ඊට පස්සේ තමයි ඊළඟ දවසේ දාන්නේ හෙට දවසේ නෝට් එක එන්නේ නැත්නම් මම දාන්නේ හරිද එතකොට ශනාටත් ඕනද ඔව් දෙන්න මුලින් දැම්ම නේද ඒක ඩ්‍රොයින් එක එකේ නා හරි හරි එහෙනම් එහෙම කරමු එහෙනම් ලියා ගන්නද මම හිතන්නේ मूलिक सिविल दाक्षण पाड़ अलुत बेसिक सिविल टेक्नोलॉजी बेसिक सिविल टेक्नोलॉजी पेन में थी मैंने पेन डिगर दाव सकते ना कंप्यूटर लाउड ली है ने पेन नेता रहता पेन लियो पेन है ने
बेसिक सिविल टेक्नोलॉजी और दें सारे ला आधा सा दान में दाला आधा सा और वाईटी वाईटी में हम क्यों आ माली में वाईटी ना एक ही मतलब नहीं मैं हैंड नहीं मैं हिटियाँ दान है मैं एक ही माय में नहीं और लटा अदरा इन पास से तार तुम लगिया ना उसका खरीद रहा है अदर है दोलहर था हम लिंक के दान नहीं तो बोलता वाह इधर रे इधर दस रे दोलटे लीला मार्ग में नोट करना है इधर पसी लंबे समय दान ने ये तो आयें हर दस देंगे वो ऐड की वरना डर पासे है ना मुख्य दो अनित्य का हाँ एक और नया माली एक और नया बालू मुझे मैं दं इधा आर में इधा मुकाद में यू में राउटर पिस्तू करने का तीन दिन में वैध कराने का ते बालू मुझे आवट एक बार आप बालू अभी में राउटर ये तब वधे वधे दोनों तब हम वक्त करें करूं हरे ये ना वैध करूं अभी तब रामा ये मांग इधर ने දැන් ඔයාලා සරල අදහස දන්නවා සීල් තාක්ෂණය දෙය කියන්නේ මොකක්ද කියලා මම අර මුලින්ම දාපු වීඩියෝ එකේ නේද සීල් තාක්ෂණය දෙය කියන්නේ සරලව කිව්වොත් ගොඩනැගිලි තාක්ෂණ වේදේ නේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා මේ ගැන කතා කරා හරිද එතකොට ගොඩනැගිල්ලක මුල ඉඳන් ඒ කියන්නේ මොනවද ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගැනීමේ තැන ඉඳන් හරිද ගොඩනැගිල්ල හදලා ගොඩනැගිල්ල නිමහම් කරලා ගොඩනැගිල්ලේ අදාළ නීති රීති වලට නංගම් ප්‍රාදේශීය සභාවෙන් නංගම් කිව්ව නේද එහොම නේද අර මේ යාලා කියනවා ඒ YouTube එකේ මේ එලින් එක නා කියනවා ප්‍රාදේශීය සභාවෙන් නීති අවසර ගන්න ඕන කියලා කිව්වම අහන්න ඇති මං හිතන්නේ ඉතින් ඒකින්ද ඒ වගේ අර ප්‍රාදේශීය සභාවේ තියෙන මේ නීති රීති මාලාවයි නම් ඔක්කොම අපි මේ දේවල් ටික කතා කරනවා මේ මින් පාඩම ඇතුලේ හරිද එතකොට මතක තියාගන්න අපිට මේ වෙනකන් මේ මින් මේ තුල හම්බෙන හොඳම සහ දැන් අපි මේ කරවු පාඩම් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩම තමයි දැන් මේ අපි කරන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා දන්න ඇති ඩ්‍රෝවින් කියන්නේ දෙවන රචනා ප්‍රශ්නේ රචනා පේපරේ ප්‍රධාන කොටස් වලින් සිවිල් කොටසේ එක පාඩමක් තමයි මේ ගොඩනැගිලි තාක්ෂණයේදී කියලා කියන්නේ. ඒ එක පාඩමක් ඈ සිවිල් කියන්නේ මේ ගොඩනැගිලිම නෙමෙයි. හරිද? සිවිල් තාක්ෂණයේදී කියන්නේ ගොඩනැගිලිම නෙමෙයි. ඒකට තව බිම් මනුම හරිද තව ඔය ගොඩනැගිලි ප්‍රමාණ සමීක්ෂණය උන් ඔය වගේ පාඩන දතුලක් දෙනවා ළමයි හරිද ඒ වුණාට දැන් අපි මේ කතා කරන්නේ මේක තමයි වැඩිම වශයෙන් ඇතුළත් වෙන්නේ හරිද ඒකට එහින්න මේ ඔයාලා පුළුවන් තරම් මේක ප්‍රැක්ටිස් කරනවා මේ ගොඩක් තියෙන කාරණා තමයි තියෙන්නේ තියරි දේවල් දැනගන්න ඕන කොහොමද කරන්න කියලා තියරි කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික තියරි හරිද ප්‍රායෝගික දේවල් තියෙන්නේ සාමාන්‍ය ඔයා ගෙදරක් හදලා දැනගෙන ඉන්නවා නම් ගොඩනැගිලි නිර්මාණය කරන දැනග ඉඳලා තියෙනවා නම් සාමාන්‍ය සරලව අත්දකපු දේවල් තමයි අපි මේකෙදි කතා කරන්නේ තේරුණාද හරි එහෙනම් ඒ විදිහ තමයි එතකොට ඔයාලා දන්නවා ගොඩනැගිල්ලක් සාමාන්‍ය සිවිල් තාක්ෂණ වේදේ කියන්නේ ගොඩනැගිල්ලක්ම විතරකුත් නෙමෙයි නේද පාලමක් වේවා ගොඩනැගිල්ලක් වේවා මොකක් හරි කුළුණක් වේවා හරි අයිෆල් කුළුණ උදාහරණ ගන්නකො නෙළුම් කුළුණ හරිද නැද තිබ්බට වඩා නැති එක හරිද ඒ වගේ ඒවා හරිද එහෙනම් මම්මාවත් වේවා හරි ඒ ඕනම දේ නිර්මාණය කරන්න අපි මේ සිවිල් තාක්ෂණ වේදේ භාවිත කරනවා ආන් ඒ නිර්මාණය කරන්නේ කොහමද ඒ වගේ පියවර මොනවද ඒ වගේ යන්ත්‍ර සූත්‍ර මොනවද ඒ සඳහා භාවිත කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර මොනවද ක්‍රම ශිල්ප මොනවද ඒ වගේ මේ සඳහා භාවිත කරන්න පුළුවන් අමුද්‍රව්‍ය මොනවද ඒ වගේම ඒ වගේ ඒ භාවිත කරනකොට අපි සැලකීමත් වෙන්න ඕන දේවල් මොනවද කොහොමද නිර්මාණ කරන්න කියලා අපි මේ සිවිල් තාක්ෂණ වේදේ ඇතුලේ කතා කරනවා මේ පාඩම ඇතුලේ තේරුණාද එහෙනම් එතකොට අනිත් දේ තමයි මතක තියාගන්න මේක ප්‍රැක්ටිකල් එකක් වෙනවා අනිවාර්යෙන්ම සිවිල් වලින් ප්‍රැක්ටිකල් එකක් වෙනවා එතකොට ඒවත් කරන්න ඕන වැරගම් මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් වෙන්න පුළුවන් වැරගම් කම්බි බැඳින්න හරි එහෙම නැත්නම් කම්බි බැඳින්න එන්න පුළුවන් එහෙම නැත්නම් තව තියෙනවා ගොඩක් ඔය මේ ඩ්‍රයිවර් පරිශන ගොඩක් ඔය බිම් මෙනුමින් අනිවාර්යෙන් ඉන්න ඕන එක හරිද බිම් මෙනුමින් එනවා එතකොට ඒ කියන්නේ සිවිල් කොටසේ බිම් මනුමින් එනවා ඊට පස්සේ ඔය ගොඩනැගිලි තාක්ෂණයේදී කම්බි බඳින්න ඊට පස්සේ
ගොඩනැගිලි ගඩොල් බැම්මක් නිර්මාණය කරන්න ඕන ඔය වගේ එකක් තමයි ඉන්නේ තේරුණාද එහෙනම් වැඩේ පටන් ගමු එහෙනම් ලියා ගන්නලා මුලින්ම පොඩි හැඳින් වීමක් ලියා ගන්න වර්තමානයේ අපි පරිහරණය කරන වර්තමානයේ අපි පරිහරණය කරන දැන් තමයි ලියන ගතිය තරදුනේ ලියා ගන්නකො වර්තමානයේ අපි පරිහරණය කරන වර්තමානයේ අපි පරිහරණය කරන ගොඩනැගිලි ගොඩනැගිලි මන්මාවත් ගොඩනැගිලි මන්මාවත් මන්මාවත් කියන්නේ මමයි මාවයි නෙමෙයි ඈ මන්මාවත් කියන්නේ කාරවා හරි මන්මාවත් පාලං ඇලදොල පාලං ඇලදොල පාලං ඇලදොල මේ ලයිට් සෙට් එක ආපු මේ අලුතෙන් ලයිට් සෙට් එක මේ සෙට් එක තමයි ඉස්සරහට ගන්න වෙයි වගේ නේ එක මාව වෙන්නේ නැහනේ ඔල්ට බෝඩ් එකට දිලිසනවා වගේ නේ ඒක නම් ලියද්දි හරියට පේනවා මේ මාව වෙන්නේ නැහැ වැඩි මාව හරුල අපේ ඉස්සරහට ගමු දාලා හරිද පාලං ඇල දොල කියලා ලිව්වද ඇල හරිද ඇල ඇලවල දොලවල් නිර්මාණ කරන දැන් වැනි සියලුම ඉදිකිරීම් කටයුතු වැනි සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ ප්‍රධාන ශේත්‍රය වන්නේ 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 සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදයයි. යව ඔයාලා හටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලෙන් කවදාවත් අහන්නේ නැහැ සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ මොකද්ද කියලා. හරි. ඇහුවත් ලියන්න පුළුවන් ඔයාලට කොහොමද දැන් ලොකු අවබෝධයක් එනවනේ මේකේ. හරි. සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය. පාඩමට ආරම්භයක් ඕනේ ඉතින් තමයි මම මේ නෝට් එක. හරි. මෙම මාතෘකාව යටතේ අපි විමසා බලන්නේ මෙම මාතෘකාව යටතේ අප විමසා බලන්නේ මෙම මාතෘකාව යටතේ අඩුමතරයෙන් 5 දිනක්වත් කියනමට ඔළුව දාගෙන කරන්න දීමලා වන්දි ඇයි දන්නේ මෙහෙම ළමයි ඉන්නේ නැත්තේ නේද ඈ මේක අලුත් පාඩම් පටන් ගන්නකොට හරි කිසිම මොමනාවක් නැහැ නැත්තරම හරි මෙතන තුනයි දෙන්නේ සාධාරණ හේතු කාරණා වලට අනිත් එක්ක නම් කවුද අචින්තයි වෙනුරයි සාධාරණ හේතු කාරණා වලට එන්නේ නැත්තේ. අනිත් එක්ක නකොද? ආ දසුන. ඇත්තට දසුන නේ. දසුන් දැන් දසුන්ට මං කිව්වනේ කලින්. පොඩ්ඩක් පුළුවන් නම් මැසේජ් එකක් දාන්න මේ මං කතා කරනවා කියලා. මට මැසේජ් දාන්න බැලම මේ ෆෝන් එකේ නේ මම මේ කැමරා ඔන් කරලා තින්නේ ඒක. කාට හරි පුළුවන් මැසේජ් එකක් දාලා කියන්න මං කතා කරනවා කියලා පන්තිලේ ගිහින්. हरी අමුද්‍රව්‍ය උපකරණ යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය
उपकरण हा यंत्र सूत्र हा ताक्षण खबर एक दई हा ताक्षण खबर एक दई मे प्रसंटेज है बागेट हेदे पोड़े वेला मन मदी उन्ना बलाने अमुद्रव्य उपकरण हा यंत्र सूत्र अमुद्रव्य उपकरण हा के अमुद्रव्य उपकरण यंत्र सूत्र हा ताक्षण कवर अन्ना हा ताक्षण कवर अन्ना प्रेजेंटेशन से सेव करो बताना मत करना है एना पिछला वीडियो का बल मुलामाई कोहमद में गया खादा नहीं किया मुलिम उदयट बलागा कावास मे अवश्य वीडियो का Grammarly can help you write quickly and confidently, so you never have to slow down at work. Stay on top of emails, documents, and finished out all this double plated in here and here all the way over the only thing left is that entryway
मेरा लेजी वेन ना मेरा लेजी वेन मुकाद कराने में मेरा सकील लाख निर्माण एकर करना इस तरह में කරන ක්‍රමයට වඩා මේ රටවල වෙනස් කියන්නේ දැන් දැම්මක් ගහන්න නැතුව මං හිතන්නේ මේ කොට නැගලා නිර්මාණය කරන්න යන්නේ ඔය යන්ත්‍රෝපකරණ ඔක්කොම අපිට වැදගත් වෙනා ළමයි හොඳට බලා ගන්න දැන් ඔය උස්සන්නේ මොකෙන්ද කියලා එහෙම හොඳට බලා ගන්නලා එනවනේ ClickUp is the fastest growing productivity tool today because marketing managers who use it say things like this. ඔය ආයුධ උපකරණ හොඳට බලා ගන්නලා ගොඩක් වැඩගත්. සැකිල්ල ගහලා තමයි දැන් ඔය තාම සැකිල්ල ගහනවා යාලා. ගෙදර. ඒ කියන්නේ එතකොට එයාට අර ලොකු ශක්තියක් ලැබෙන්නේ නැතුන උනට ඕකෙන්. ඉක්මනට වැඩේ ගෙදර ගොඩනැගිලි නිර්මාණය කරගන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් දුරට සැකෙල්ල ගහලා ඉවරයි. आरक्षा मिद्रण गुडकनेवर आरक्षा अतरण मून आवरण आरक्षक मिद्रण पाने वहाल गान
මේ වහල වර්ගයෙන් අපිට ගොඩක් වැදගත් මේවට කියන අපි කාප්ප වහලවල් කියලා ඔයාලා ඔය පන්තිවල එහෙම ගහලා තියෙන ඔය වහල තමයි යාලා වහලා රාමු ගහලා ඉවරයි බලන්න යාලා ගහලා තියෙන සිව්පල වහලා අපි ඔකට කියනවා සිව්පල වහලා කියලා තේරෙනවද මේ උපකරණ හැම ගොඩක් වැඩගත් මේකට අපි කියනවා මොකද්ද කටින් මැෂින් එකක් නැත්නම් කැපීමේ යන්ත්‍රයක් जिक्सो यंत्र अवसान पेर बाजु लेकिनता හරිනේ ඔන්නම තමයි ඉතින් වෙන්නේ හරිද ඕක දැන් ඕක ඉතින් පියවරෙන් පියවර අපි ඉගෙන ගන්න හරිද ප්‍රමා කරන්න හරිනේ ඉස්සෙල්ලාම එහෙනම් අපි ප්‍රසන්ටේෂන් එකත් එක්ක යමු හරි प्रसन्टेशन ने पेन अभी वहीं मैडम सिविल डाक्शन कभी बलम सलाम सांपा हर विविधाकार प्रश्न वीडियो लगे वीडियो
එහෙදි තමයි එතකොට ඒ ඉඳ අර ශ්‍රමය කියන එක සම්පත හරිද ඒක තේරෙන්නද නේ ඊළඟට අනිත් එක තමයි සැලසුම් සැලසුමක් කියන්නේ මොකද්ද මේ ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ මූලික පියවර තමයි මේ සැලසුමක් නිර්මාණය කරන කියන්නේ නිර්මාණය කරනවා කියන්නේ හරිද ඒ කියන්නේ මොකද්ද සැලසුමක් නිර්මාණය කරනවා කියන්නේ සැලසුමක් කියන්නේ ගොඩනැගිල්ල පිළිබඳ දල අදහසක් ගන්න පුළුවන් සහ ගොඩනැගිල්ලේ විස්තර ඇතුළත් කරලා නිර්මාණය කරන ඉංජිනේරුමය නිර්මාණය තමයි සැලසුමක් කියලා කියන්නේ හරිද ඕම් වෙයි සැලසුම් හැම එක්කරණම හදන්න බෑනේ හැම එක්කරණම හදන්න බෑ හරිද නමුත් හැම ගොඩනැගිල්ලකටම සැලසුමක් අවශ්‍යයි නිශ්චිත සැලසුමකින් තමයි හැම ගොඩනැගිල්ලක්ම හදන්න පුළුවන් අන්න එතකොට ඒක සම්පත හරිද ඕම් ඔය වගේ සම්පත් ටිකක් තියෙනවා අපි ආන්ගේ සම්පත් පිළිමද පොඩි හැඳින්වීමක් කරගෙන ඉස්සරහට යම් හරිද හරි එහෙනම් බලන්න අපිට හම් වෙනවා ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පත් කියලා මාතෘකාව ලියා ගන්නලා ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පත් ලියන මාතෘකාව ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පත් ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පත් එකින් එක බලමු ලියා ගන්නලා මේ ගොඩක් මේවා නම් පැහැදිලි කරන්න දෙයක් නැහැ සැලසුම් ශ්‍රමය අමුද්‍රව්‍ය ආයුධ හා යන්ත්‍ර සූත්‍ර හා උපකරණ වගේ දේවල් තමයි අපිට සම්පත් විදියට ගන්න පුළුවන් කොහොමද ටික ලියා ගන්නලා සැලසුම් ශ්‍රමය අමුද්‍රව්‍ය ස්ක්‍රීන් එකේ බලලා ලියා ගන්නලා සැලසුම් ශ්‍රමය අමුද්‍රව්‍ය ආයුධ හා යන්ත්‍ර සූත්‍ර උපකරණ තව ප්‍රධාන වශයෙන් වැදගත් වෙන දෙයක් තියෙනවා දැනුම හරි දැනුම කියන එකත් මේ ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පත ඉල්ලන තරමට නැහැ නේද ඒක තමයි එතකොට ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පතත් තව එකක් ලියා ගන්න ඕකට ඕවට අමතරව දැනුම කියලා ලියා ගන්න දැනුම ඉදිකිරීම සඳහා අවශ්‍ය සම්පත් දැනුම සහ ඔය කොටස හරි යටින් මේ මෙහෙම ලියා ගන්න සැපයුම සීමා වුවද සැපයුම සීමා වුවද විවිධ කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම සීමා වුවද මම කරලා ලියා ගන්න මොකද දැන් පොඩ පොඩ අපි වේගය හදාගෙන යන්න ඕනේ හරි සැපයුම සීමා වුවද විවිධ කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය නැත්නම් භාණ්ඩ හා සේවා විවිධ කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා හෝ සංකල්ප ඉදිකිරීම සඳහා විවිධ අවස්ථා සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා හෝ සංකල්ප සම්පත් ලෙස හැඳින්නේ අද සම්පත් ලෙස හැඳින්නේ ඊළඟට ලියා ගන්න මාතෘකාව ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ලියා ගන්න මාතෘකාව ගොඩනැගිල්ලක් තෝරා ගැනීමේදී ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු අවධානය යොමු කළ යුතු කරුණු ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු බලන්න මට ටිකක් හිතලා කියන්නලා කට්ටිය ඇක්ටිව් වෙන්න ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගන්නකොට අවධානය යොමු කරන්න පුළුවන් කරුණු කිහිපයක් මට කියන්නලා කවුරු හරි කියන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය කියන්නේ හරි උදාහරණයක් මම දෙන්නම් හරි මෙහෙම ඉදන්නකෝ අපි සිවිලිමක් ගන්න සිවිලින් ද්‍රව්‍ය තෝරා ගන්නවා හරි නැත්නම් තීන්ත වර්ගයක් හරි ඕම් ඔය වගේ දේවල් ගොඩනැගිලි ද්‍රව්‍ය නෙවුවා හරි ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිල්ල නිර්මාණය කරන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි ගොඩනැගිලි ද්‍රව්‍ය කියලා කියන්නේ හරි එතකොට ඒ වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගන්නකොට ඔයා හිතලා බලන්නේ මොන වගේ දේවල්ද ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳව මේ වගේ දේවල් තිබ්බොත් තමයි හොඳ ගුණාංග. ඔව් බ්‍රෑන්ඩ් එක හොඳ වෙන්න ඕන. හරි. හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඇත්ත ඒක හරි. කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය වහල වල ගත්තාම අපි රයිනෝ වහල රයිනෝ ලගේ ඒ වගේ හොඳ තියනවා නේ. ඊට පස්සේ තව මොනවද? බාර පොඩ්ඩක් හිතලා කියන්නලා. ඒ කියන්නේ ඉදිකිරීම් ද්‍රව්‍යය තෝරා ගන්නකොට මොන වගේ දේවල් ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕන සාමාන්‍ය හිතන්නේ හිතන්නේ මොන වගේ දේවල්ද හිතන දේවල් කියන්නේ මේ මෙව හිතලා ලියන්න පුළුවන් සරටන ප්‍රශ්නේ ඒව හිතලා ලියන්න බෑ හරි
ඒකට මගේ මේ කිසි අමාරුවක් නැති පාඩමක් කියලා. ඒ කියන්නේ අලස වෙන්නේ නැහැ මේ පාඩමට. හොඳ ලස්සන පාඩම. ඔව්. ශරීරයේ හිතකාමි ඔව් හිතකර නොවන. අහිත කරනවනේ. එහෙමත් පුළුවන්. හරි ශරීරයේ සෞඛ්‍යයට පරිසරයට අහිත කරන ඕන ද්‍රව්‍යයක් ඉන්න ඕනේ. අපි කියන්නේ පරිසර හිතකාමි කියලානේ. පරිසර හිතකාමි සහ සෞඛ්‍යවත්. හරි? තව මේ ශක්තිය අවශ්‍යනේ. ඒ කියන්නේ ගොඩනැගිලා දැන් මෙහෙම ඉඳන්නකො. හරිද? ඔයා හදනවා නම් ගොඩනැගිලා ද්‍රව්‍යයක් ගොඩනැගිලා ඒ ගොඩනැගිලට පාවිච්චි කරන ගඩොල් බැම්මක් හිතන්නකො. හරිද? ගඩොල් බැම්මක් අපි සාමාන්‍යයෙන් හොඳ බරදරන බිත්තියකට වගේ නම් බඩගල් බැම්මක් කියලා එකක් තියෙනවා. හරිද? අපි දැන් කතා කරනවා ඉස්සරහට මේ වගේ. බඩගල් බැම්මක් පාවිච්චි බඩගල් බැම්මක් කියලා කියන්නේ එක ගලක භාගයක්. හරිද? ඒ කියන්නේ ගලක භාගයක් කියන්නේ මේ ගලේ දිගින් භාගයක් නෙමෙයි. එක ගලක් පාවිච්චි කරලා සාමාන්‍යයෙන් ඔයාලා ගෙවල් හදන බැම්මට තමයි අපි කියන්නේ බඩගල් බැම්ම කියලා. ගල් දෙකක් පාවිච්චි කරන්නේ. එකක් මං කියලා දෙන්නම් මොකද්ද බඩගල් බැම්ම කියලා කියන්නේ කියලා. හරිද? එතකොට ඕම් ඔය වගේ ගල් බැම්මක් හරියනවද? බරදරන බිත්තියකට. බෑ. ඇයි ඒ? පැලීම් ඇති වෙනවා බිත්ති වල පැලීම් ඇති වෙනවා ගිලා බහින්න පුළුවන් නේද? අන් ඔය වගේ ප්‍රශ්න දෙනවා. එතකොට ශක්තිමත් බව අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ගොඩනැගිලි ද්‍රව්‍යය තෝරා ගන්න. හරිද? දැන් ගඩොල් වලට සාපේක්ෂව બ્લોක් ගල් වල ශක්තිමත් බව වැඩි. ඕම් ඔය වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ කල් පැවැත්ම අලංකාරය ඊට පස්සේ අවසානයේ වගේ ඔයාලට ලියන්න පුළුවන් නම් පිරිවැය කියලා ලියන්නත් පුළුවන්. හරිද? බලශක්තිය යවම කිරීම. හරිද? බලශක්තිය කියන්නේ ගොඩනැගිලි ද්‍රව්‍යයක් වෙනකොට බලශක්තිය යවම කරමු. උදාහරණයක් හිමේ ගන්නකො. හරිද? ඔයාලා ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගන්නකොට ඔයාලා හිතන්නේ තීන්ත වර්ගයක්. හරිද? තීන්ත වර්ගයක් තෝරා ගන්නකොට ඔයාලා ගේ ඇතුළකට තීන්ත ගානවා නම් හරිද? හරි. එතකොට ආචින්ද ඩේටා දාගන්න දෙන්නේ. හරි. එහෙනම් මේ නෝට් එක කාය හරි ඉල්ලගන්න ඔයා මේ ගෙදර නෙමෙයි ඉන්නේ කිව්වේ. අහගෙන ඉන්න. හරි? දැන් අපි කතා කරන්නේ ඉදිකිරීම් සිවිල් තාක්ෂණ වේදේ ඇතුලේ අපිට මේ ඉදිකිරීමකට මොකක් හරි දේක් තෝරා ගන්න ඕන නම් මොකද්ද මොනවද අපි සලකා බලන්න ඕන කරුණු කියලා. හරිද? එතකොට බලශක්තිය අර පිටිමැස්සම කොහොමද මේ ඉදිකිරීම් ද්‍රව්‍යයක් සඳහා වැදගත් වෙන්නේ? හරිද? හොඳට අහගන්න. මේක ඔයාලා හිතන්නේ කි පැත්ත. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. හරිද? ගොඩනැගිලිද අපි හිතමුකෝ ගේ ඇතුළකට ගන්න තීන්ත වර්ගයක් කියලා. හරිද? අපි ගේ ඇතුළකට ඔය දම් කොළ වගේ තීන්ත වර්ගයක් ගෑවොත් ළමයි, يعني තද කොළ වගේ තීන්ත වර්ගයක් ගෑවොත් ඔය ගේ ඇතුළ ළමයි මේ කළුවර වැඩි. නේද? කළුවර ඒක ඔයාලා දලව දන්න දෙයක්. සාමාන්‍ය දන්න දෙයක්. හරිද? එතකොට ඊට වඩා හොඳ නැද්ද සුදු වගේ වර්ණයක් ගෑවෙත් එහෙම නැත්නම් හුණු ගෑවොත් ගෙදරට. හරි? ඒ වගේ මේ කාමරයක් රෑකට වුණත් ලයිට් එකක් දාන්න ඕනේ. රෑකට සාමාන්‍ය ලයිට් එකක් දැම්මම කමක් නැහැ. දවල්ට ලයිට් එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? සමහර කාමරවල කාමර තියෙනවා මොකද්ද මේ අඳුරු පාටක් ගාපුවම මුළු කාමරේම අඳුරනවා. එතකොට අර මොකද්ද මේ බලශක්තිය වැඩිම භාවිතා කරනවා නේද? ලයිට් දාන්න ඕන වෙනවා. ඕම වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? එතකොට බලශක්තිය අපිට මේකම ගැන අපි හිතන්න ඕන ගුණනගිලි ද්‍රව්‍යය තෝරා ගන්න ඕන. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි දේශගුණයට ඔරොත්තු දෙන්න ඕන. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. හරිද? ඔයාලගේ පැත්ත වැඩියෙන් වහින පැත්තක් නะ. හරිද? මුඩට වහිනවා නะ. හරි? ඒ වගේ පැත්තකට භාවිතා කරනවා නම් තීන්ත වෙනස්. තීන්ත වර්ගය වෙනස්. ගෙදරකට තීන්තයක් ගන්නවා. හරිද? තව ඔයාලගේ පැත්තේ කට යන්න පායනවා නම් අනුරාධ ප්‍රපොලන්නර පැත්ත වගේ ඉන්නවා නම් ඒ වගේද කට යන්න පායනවා නම් අන් ඒ වගේ පැති වලට ගන්න ඕන තීන්ත වර්ගය වෙනස්. හරි? අන් ඒ වගේ මේ දේශගුණික தත්ත ගැන අපි හිතන්න ඕන. හරිද? අනිත් එක තමයි කවුද අපේ දිනුක කිව්වා වගේ සෞඛ්‍ය ආරක්ෂිත බව සහ බර වගේ දේවල් අපිට ගන්න පුළුවන්. තේරෙනවානේ? එහෙනම් ලියා ගන්නලා ඉදිකිරීම් ද්‍රව්‍යක තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. ලියාගන්න ඉදිකිරීම් ද්‍රව්‍යය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ස්ක්‍රීන් එකට එනලා කට්ටියම. ඉදිකිරීම් ද්‍රව්‍යය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. ඉදිකිරීම් ද්‍රව්‍යය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. ඉදිකිරීම් ද්‍රව්‍යය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. එකිනෙක ලියා ගන්නමයි. ශක්තිය, කල් පැවැත්ම, අලංකාරය, ශක්තිය, කල් පැවැත්ම, අලංකාරය, දේශගුණයට ඔරොත්තු දීම, සෞඛ්‍ය ආරක්ෂාව, බලශක්ති පිරිමැස්ම,
බලශක්ති පිළිමස්ම බර බර හරිද නේ ලියුව නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ලියා ගන්න පුළුවන් මම අනිත් එක කතා කරන අතරතුර හරිනේ මට කියන්න ළමයි ඔයාලා මේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා කියන එක හුදෙක එක එක දෙයක්ද එක කාර්යයක්ද ඒක තුළ තියෙන්නේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා කියන කෙනෙකුට එක කාර්යයක්ද ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා කියන්නේ නෑ ළමයි ගොඩනැගිල්ලක් නිර්මාණය කරලා කියන්නේ කාර්යයන් සමූහයක එකතුවක් උදාහරණයක් බලන්නකො ඔයාලා දැන් ගෙදරක් ගියා හදනවා නම් ගෙදරක දොර උරුවහ වගේ දේවල් හදනද වඩු කර්මාන්තය වැඩකට දෙන आरक्षक सीसीटीवी कैमरा वगैरह विद्युरी पद्धति करंटे विनम शेष्ट्रिया श्रेष्ठ गणना गुडी හරිද ආගේ එක එක ශේෂ්ඨාර වලට අදාළවන ද්‍රව්‍ය පිළිබඳ ඊළඟට කතා කරනවා දැන් අපි මේ මුලින්ම කතා කරන්නේ මොකද්ද හොඳට තේරුම් අරගෙන යන්න හරිද ඉතින් අපි මේ මුලින්ම කතා කරන්නේ ගොඩනැගිලි ද්‍රව්‍යයන් පිළිබඳ ඈ ගොඩනැගිලි ද්‍රව්‍ය මොන වගේද ගොඩනැගිලි ද්‍රව්‍යයක් මොන වගේද ඒවා අපි තෝරා ගන්නකොට සලකා බලනවා කරුණු මොනවද ඒ වගේම එක එක කාර්යයන් සඳහා අවශ්‍ය වෙන ගොඩනැගිලි ද්‍රව්‍ය මොනවද කියන එක තමයි මේ කතා කරන්නේ හරිද හරි ලියා ගන්න ගොඩනැගිලි ඉදිකිරීමේදී මාතෘකාව ගොඩනැගිලි ඉදිකිරීමේදී සලකා බැලිය යුතු කරුණු සලකා බැලිය යුතු කරුණු ගොඩනැගිලි ඉදිකිරීමේදී සලකා බැලිය යුතු කරුණු සෝරි ලිව්වද ගොඩනැගිලි ඉදිකිරීමේදී විවිධ ද්‍රව්‍යයන් සඳහා විවිධ ද්‍රව්‍ය අවශ්‍ය වන කාර්යය सॉरी गुडनगर इधिरी विविध द्रव्य अवश्यवन कार्य विविध द्रव्य अवश्यवन कार्य पलवीन पेदरेरु कर्मांतय पेदरेरु कर्मांतय हरि अभी है ना मैं प्रसंटेज मैंने प्रसंटेज नया फलटे पेदरेट कर्मा दिखा उदाहरण लिया పెదరేడు కర్మాంతే ఉదాహరణ మనం කියන්නේ పెదరేడు కర్మాంతేది గొడ్నగిలి ద్రవ్యයක් అవశ్యన గొడ్నగిలి ద్రవ్యం මොනවද බන් ఉదాహరణ දෙන්නලා කට්ටිය పెదరేడు కర్మాంతేది ఏ කියන්නේ గెదరక పెదరేడు కర్మాంతేට අදාළ ఇది కిరీమక పెదరేడు కర్మాంతేට අදාළ కొడసක් තියෙනවනේ ఆన్ ఏ కొడస అవశ్యన ఉపకరణ මොනවද බන් దాగన යන්නේ సాధారణం సరళවා දන්නවදිනේ නේද పెదరేడు కర్మాంతేට අදාළ ఉపకరణ ගියක් గెదరక పెదరేడు කියන්නේ කවුද කියලා දන්නවනේ मेसन बास यार ओण मुखद व्याख्या सर तीचर व्याख्या मनाद मटम ली हरि दसम उत्तर दस निमिष लंब अचिंत बोट अचिंत දිගිරියම් ද්‍රව්‍ය මේසන් හැන්ද අචින්තත් දෙන්න බලන්න ආ ශේනාල් ඉන්නවනේ ශේනාල් දින්න අචින්ත නැද්ද අචින්ත ඉන්නවනේ අර ශේනාලුත් දෙන්න බලන්න උදාහරණ
ශෙනල් කියන්න බලන්න ගොඩ නැයිද අපි සාමාන්‍ය ගයක් හදනකොට පෙදරේරුවෙට මොකද ඕන මේෂන් බාස්කෙට මොකක් මොනවද ඕන හරි මිනිස් ලෑල්ල හරි තව අචින්දත් බාන මට එකක් කියන්න කට්ටියක මේකෙකම මිනිස් ලෑල්ල හරි තව බාන කියන්න අචින්ද මිනිස් ලෑල්ල මේ මට්ටම් ලී හරි මට්ටම් ලී गिदर खदंड उंट इंगे बड़ू इतर गिदर बड़ू दिशन गण बोलो हर देखा सिंगिंती गल वाली उंट उदे उदे सिंगिंती गल वाली गडोल बदाम बदाम හරි බ්ලොග් ගල් එන් ඒ වගේ දේවල් ඉන්න පුළුවන් හරි ලියාගන්න පිටර කරන මන්ද උදාහරණ පළවෙනි වාක්‍ය විදිහ ලියාගන්න පළවෙනි උදාහරණ විදිහ ලියාගන්න කමාදාලා ලියන්න ගඩොල් බ්ලොග් ගල් ගඩොල් බ්ලොග් ගල් උදාහරණ ගඩොල් බ්ලොග් ගල් ගඩොල් බ්ලොග් ගල් ගඩොල් වල බ්ලොග් ගල් වල වෙනස දන්න කියා ඇද්දී කියලා දෙන්න ගඩොල් කියන්නේ මොනවද බ්ලොග් ගල් කියන්නේ මොනවද කියලා ගඩොල් බ්ලොග් ගල් देवनी उदाहरण बदाम वरहन सिमेंति बेली जलय मेटल मेटल मुखद बदाम कॉन्क्रीट सिमेंति बेली जलय मेटल उदाहरण मेसन हाथ मेसन हेन्द मट्टम लिया अरे मेसन हेन्द मट्टम देव ඊළඟ ලියා ගන්න වඩු කර්මාන්තය දෙක වඩු කර්මාන්තයේදී මොනවද උණු මේ අගෙන මම අලු ගොඩක් කතා කරන්න දෙයක් නෑ ළමයි ඌව දන්නවා සාමාන්‍ය වල වඩු කර්මාන්තයේදී බාන්න කියන කවුරු හරි මට දෙකක් දෙන්න කවුරු හරි උත්තර එක්කෙනෙක් එකක් කියන්න වඩු කර්මාන්තයේ ගෙදරකට වඩු කර්මාන්තයක් අවශ්‍ය නෑ එයි අවශ්‍ය නෑ මොනවටද දොරවල් දැනේ නිර්මාණය කරන්න. ඒ වගේ දේවල් ගන්න මොකද්ද? කියත කියත බුරුමය. ඔව් බුරුමය. බුරුමය දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් හොඳයි. බහුකාර්ය මැෂිම. ආ මෙයා මේ සිවිල් කරලා දෙනවා නේද? ඒකයි මම මේ බලලා මේ කොහෙන්ද මේ බහුකාර්ය මැෂිම ඉගෙන ගත්තේ කියලා. මේ ග්‍රිල් එක. बहुकार मेषिम बहुकार 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 मेषिमन सरगे कंपड़े हर सल बड़कर्मा देव 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 समा सा हर दिन देवी බඩු මැෂිම ඒ වගේ දේවල් යත් නේ ඒ වගේ දේවල් ඉලියන්න පුළුවන් කපන කපන කටුව කැටයම් වගේ දාන කපන කටුව හා මිටියේ ඒ වගේ දේවල් ලියන්න පුළුවන් ප්‍රධාන අනිවාර්ය ලියන්න දැව ඉලියන්න ලියන්න ජලනල පද්ධති සැකසීම ජලනල පද්ධති සැකසීම ජලනල පද්ධති සැකසීම ජලනල පද්ධති සැකසීම. දැන් එකක්වත් වීඩියෝ ඔන් කරලා නැහැ පස් දිනේ හිටියට. ආ ඉන්නව නේ. එයා දවදනේ පිටිවසනම ගිහලා මට වෙන්නේ නැහැ දවදනේ. ජලනල පද්ධති සැකසීම. හරි. ගෙදරක ජලනල පද්ධතියක් හදන්න ඒ කට්ටියට මොනවද ඕන? සරල ප්‍රධාන වශයෙන් මොනවද ඕන? ජලනල පද්ධතියක් හදන්න. වෝටර් සිස්ටම් එකක් කියලාද? उदाहरण विशेष इतना लिया बट गम उदाहरण लिया
හරි ඊළඟ ලියා ගන්න වහලේ සැකසීම වහලේ සැකසීම යටද ලියගෙන වහලේ ප්‍රධාන කොටස් දෙකයි ළමයි හරිද වහලේ ප්‍රධාන කොටස් දෙකයි පළවෙනි එකට අපි කියනවා වහල රාමුව පළවෙනි එකට කියනවා වහල රාමුව වහල රාමු දෙවෙනි එකට කියනවා සෙමි ද්‍රව්‍ය සෙමි ද්‍රව්‍ය සෙමි ද්‍රව්‍ය වහල රාමුව හා සෙමි ද්‍රව්‍ය කියන වහල ප්‍රධාන කොටස් को किया न बाना खाटे वो वी या को उंबला में दमास की ये दमास टेक दें वो वॉइस अंगल खाता कर पाला अनम्यूट कर किया न बाना बाहले आ खादन ने बाहले पे बाहले रामु आ खादन ने आवश्य उपकरण मनवा दे वी द्रव्य बाहले रामु आ खादन उदाहरण त्रिकोण उलूस्टिया हरे वायरिंग डिस्ट्रीब्यूशन बोर्ड හරි ඒවත් හරි හරි ඊට අමතරව විදුලි රැහන් පහන් ස්විච් ඔයගෙ දේවල් ලියාගන්න හරි ඊළඟට අවසන් ලියාගන්න ආරක්ෂක උපක්‍රම ආරක්ෂක උපක්‍රම ආරක්ෂක උපක්‍රම ආරක්ෂක උපක්‍රම හරි लिया करना एक अगर करने बोला सीसीटीवी कैमरा नहीं सीसीटीवी ये डबास से पार्टी का तो किरी में यंत्र क्या नहीं ये गत्तर वाला नहीं पार्टी का तो कराने दिए नहीं पे पार्टी का तो किरी में यंत्र ये वाके दिया करना पुलवा
हरे ने ये ना इधर पास ले आ गए अंडे इधर के लिए इंद्रावु वर्गी करने ऐना आटू इधर इधर के लिए इंद्रावु वर्गी करने इदिकिरीम द्रव्य इदिकिरीम द्रव्य वर्गीकरण इदिकिरीम द्रव्य इदिकिरीम द्रव्य वर्गीकरण बराबर इदिकिरीम द्रव्य पे वर्गीकरण करने पुलवान ना भाई इदिकिरीम द्रव्य पुलवांग अपिटे वर्गीकरण करन्न प्रधान कोटास तुनकट पलवेनी एक सपया गन्ना आकारयन सपया गन्ना आकारयन सपया गन्ना आकारयन सपया गन्ना आकारे अनु देवने का योदा गन्ना आकारे अनु योदा गन्ना आकारे अनु तुम्हें निकल रसायन का संयुति अनु रासायनिक संयुतियां इरोनिया अड्डू नहीं है कैमरा आने की प्रश्न तो मार दिए सप्याह करना कार्य अनु දගන්නා කාර්යයන් රසංග සංකේතය දගන්නා කාර්යයන් රසායනික සංගීතය අනුව හරිනේ හරි සපයා ගන්නා ආකාරවල ප්‍රධාන ආකාර දෙකයි පළවෙනි එකට කියන ස්වභාවික අනුද්‍රව්‍ය स्वाभाविक सपयागण्य स्वाभाविक अनुद्रव्य स्वाभाविक 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 अनुद्रव्य हरे ये वाला उदाहरण क्या है स्वाभाविक अपने हम नहीं है गुण के लिए द्रव्य इदिकिरीम द्रव्य मनोद अपने स्वाभाविक हम देने කියන්නේ අපි හදාගන්නේ නැහැ අපි හදාන්නේ නැතුව අපිට ස්වභාවිකව හම්බෙන්නේ මොනවාද ඉදිකිරීමක් අමු ඉදිකිරීම අමුද්‍රව්‍ය ගත්තාම දන්නේ නැද්ද දන්නේ නැහැ ඇයි බං කළුගල් අපි හදනවද කළුගල් හම්බෙන්නේ ස්වභාවිකව එතකොට අපිට කළුගල් ගන්න පුළුවන් නේ කළුගල් रासायनिक संगति स्वाभाविक කලුගල් වැලි තව ගන්න පුළුවන් මැටි තව තමයි ගන්න පුළුවන් බොරළු නේ බොරළු ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ සපයා ගන්න ආකාරය වෙන ඉදිරි වර්ගීකරණය වෙන්නේ නේද
ඊළඟට අනිත් එක තමයි ස්වභාවික අමුද්‍රව්‍ය ඊළඟ එක තමයි නිෂ්පාදිත අමුද්‍රව්‍ය නිෂ්පාදිත අමුද්‍රව්‍ය නිෂ්පාදිත නිෂ්පාදිත අමුද්‍රව්‍ය නිෂ්පාදිත අමුද්‍රව්‍ය බාන කියන හදාගෙන අපි ගන්න ඒවා ඉදිකිරීම් ද්‍රව්‍යයක් තියෙන හදාගෙන අපි ගන්න कुटी ගොඩනැගිලි වර්ගීකරණය ගැන කතා කරමු මොකද්ද මේ අර මේ ඉදිකිරීම්ද මොකද්ද මේ නිෂ්පාදන පාඩමෙන් කතා කරා හරි ඒකේ කතා කරා අපි මේ එක එක ඒවා වර්ගීකරණය කර්මාද වර්ගීකරණය ඊටත් කතා කරා ඇයි දැන් පිඟන් ගඩොල් අපි හදන්නේ නැද්ද බ්ලොක් ගල් අපි හදන්නේ නැද්ද ගඩොල් අපි හදන්නේ නැද්ද අපි හදලා ගන්න ඒවා නම් හරි එතකොට ආන් මේ වගේ තමයි මේකට උදාහරණ ගන්නේ හරි උදාහරණ ලියා ගන්න මේකට සිමෙන්ති ब्लॉक गल गाडोल ब्लॉक गल गाडोल तब पिंगांग गाडोल की मना दे टाई सिविलिंग मना दे में सिविलिंग द्रव्य घन द्रव्य ඉදිකිරීම් ද්‍රව්‍ය කියන්නේ ගඩොල් ටයිල් කළුගල් ඒ වගේ ඒවා ඝනයි නේ ආන් ඒ වගේ තමයි අපි ඝන ද්‍රව්‍ය ගන්න යන්නේ කළුගල් පිංගම් ගඩොල් ගඩොල් ඔයගෙ ඒවා ගන්න පුළුවන් හරි ඔය තව ගන්න බලන්න වැලි प्रधान बेदूम द्रव्य ගොඩනැ නිර්මාණය කරන්නේ ප්‍රධාන බැඳුම් ද්‍රව්‍ය මොනවාද කියන්න බලන්න බදාමනේ සිමෙන්ති බදාම මැටි බදාම බදාමයි හරි එයාලා සිමෙන්ති බදාමයි නැත් මැටි බදාමයි තව ගම් වර්ග ගන්න. මැලියම් වගේ දා ගන්න පුළුවන්. හරි ගම් වර්ග. හරිද? ඊළඟට අවසාන එක ආරක්ෂක ද්‍රව්‍ය. ආරක්ෂක ද්‍රව්‍ය අපි මේ ආරක්ෂක ද්‍රව්‍ය කියන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය දිනෝනේ. මේ ගොඩනැගිලි ද්‍රව්‍ය ආරක්ෂා කරන්නේ. හරිද? බං කියන උදාහරණ. ගොඩනැගිලි ද්‍රව්‍ය ආරක්ෂා කරන්න අපි භාවිත කරන ඒවා. සාමාන්‍යයෙන් ඔයාලා මට කියන්න බිත්තියක් ආරක්ෂා කරන්න මොකක්ද දාන්නේ? මොනවද දාන්නේ? බිත්තියක් ආරක්ෂා කරන්න. බිත්තියක බාහිර පෘෂ්ඨය ආරක්ෂා කරන්න අපි ලොකු ආවරණයක් දානවා. මුළු බිත්තියටම ගන්නවා. ගොඩාක් ගෙවල් වල ගන්නවා මොකද්ද
දන්නේ හිතන්නේ දන්නේ නෙමෙයි ඔය හිතලා ලියන්න පුළුවන් දේවල් හිතන්නේ ඔයාලා හිතලා බලන්න මුළු ගෙදරටම ගහනවා අපි දැන් මේ ගෙදරට ගහලා තියෙනවා තීන්ද කියන්නේ ගොඩනැගිලි ආරක්ෂා කරන දේ ගොඩනැගිලි දව ආරක්ෂා කරන මේ කාර්මික දත්තන් ආරක්ෂා කරන තීන්ද එයාට බලන්න එක තීන්ද තීන්ද තවත් මොනවද තාප පරිවාරක දවුවේ කියලා කියන්නේ හරි තාප පරිවාරක තව අපිට ගන්න පුළුවන් දැව ආරක්ෂකනේ දැව ද්‍රව ඒ කියන්නේ ඔය වේයෝ වගේ ඒ සත්තු කනමනේ ඔය පරාල වහලේ කොටස් ඒ වගේ දේවල් නේ වහලේ කොටස් විතර නෙමෙයි අපේ ධනෙල් වගේ දේවල් හරනම් වගේ දේවල් සත්තු කන එක නත්තන්න අපිට ගන්න පුළුවන් දැව ආරක්ෂක මේ ආරක්ෂක දවල් දෙනවා දැව ආරක්ෂක හරිද රසායනික සංයුතියන ලියා ගන්න පළවෙනි ලෝහ මේකේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා පළවෙනි එක ලෝහ අපිට මට කියන්න ඉදිකිරීම ද්‍රව්‍ය සඳහා ගන්න ලෝහමය අමුද්‍රව්‍ය මොනවද ලෝහ යටතේ පළ එකක් කියන්න මට ලෝහ මොනවද ගන්න අපි ඉදිකිරීම ද්‍රව්‍යයකට මේක සරලව කිව්වා लोह मना बंगाने अडी दीरा मट क्या जनेल वाले इसको जनेल राम दी जनेल राम नैन दी नट लगे जने राम किलिंबर बाग बीती है लोह द्रव्य लोके लोह द्रव्य दंड बंबल पीतल पीतल अलुमिनियम हरि ब्लैक पेन बड़े मत कराने उदाहरण लिया पीतले लोह संयुक्त द्रव्य संयुक्त द्रव्य संयुक्त द्रव्य संयुक्त द्रव्य संयुक्त द्रव्य සංයුක්ත එකතුකරණ ඒවා කොන්ක්‍රීට් බදාම ඒ වගේ කොන්ක්‍රීට් බදාම වගේ දේවල් ගන්න පුළුවන් ඒකට කොන්ක්‍රීට් බදාම වගේ දේවල් හරි ඊළඟ එක ලෝහ බහු අවයවිත අනිත් එක බහු අවයවිත ඒවට බාන උදාහරණයක් කියන්න බහු අවයවික වලට ජනනල එලන්න මොනවද ගන්නෙ ජනනල එලන්න අපි ගන්නවා බහු අවයවික වලට දන්න එක්කෙනෙක් ඉක්මනට මයික් ඔන් කරලා කියන්න බා ජනනල එලන්න ගන්න බහු අවයවිකේ මොකද්ද කියලා යකෝ PVC ගන්න හරි
PVC. PVC කියන්නේ polyvinyl chloride. poly කියලා කැලලක් කියනවනේ. poly කියන්නේ බහුවාවයක. PVC. PVC ගන්න පුළුවන් අපිට. මේ PVC ගැන අපි කතා කරනවා. හරි මෙව්ව මේ ඔක්කොම දේවල් ගැන අපි කතා කරනවා සීල් පාඩම් වල. සීල් පාඩම් එක පාඩම් නෙමෙයි තියෙන මං කිව්වනේ. හරි. තව PVC තව ගන්න පුළුවන් plastic. plastic කියන්නේ බහුවාවය කියන්නේ. plastic. plastic. තව ගන්න පුළුවන් ලෝහ බහුවාවයේ සංයුත් ද්‍රව්‍ය අනිත් එක සුමේටි. සුමේටි. සුමේටි කියන්නේ සෙරමික් වලට. සුමේටි. නැත්තම් සෙරමික්. සෙරමික්. උදාහරණ වලට ඕන තරම් ගන්න පුළුවන් නේ. ඉංගම් ගඩොල්, ටයිල් ඒ වගේ දේවල් සෙරමික් වලට ගන්න පුළුවන්. හරි. හරිද? මේ දිනුකමන්න දිනුගේ නම්බර දාන්න දිනුගේ නම්බර දාන්න මෙතන මැසේජ් එකට අන්න වැඩි. ඔයාලා පුළුවන් එක වරින් මොකක්? සෙලකොම්ස්. දැන් මෙතන අභිදාස හිඳා. දාන් දාන් උඩට දාන්. දිනුක. කවුරු හරි නම්බර දාන්න ඕනේ. නෑ නෑ බම් ඕකට දාන්න මේ ඔය දැන් උඹ දාන එකට. සූම් එකට දාන්න කියලා කියන්නේ. හරි. ඕම දැන් group එකට දානවා මම මේ ඕන අය group එකෙන් ගන්නලා. හරි. හරිය. රේනා ඉදිකිරීම් ද්‍රව්‍යංගේ ගුණ
දැන් ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය කරා අවශ්‍ය වෙන කාර්යයන් ලිව්වා ඊට පස්සේ ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය යටතේ අපි කතා කරා මොකද්ද බෙදා ගන්න ආකාරය අනුව සපයා ගන්න ආකාරය අනුව රසායනික සංයුතිය අනුව කියලා ප්‍රධාන කොටස් කීපයක් කතා කරා ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ ඉදිකිරීම් ද්‍රව්‍යයන්ගේ ගුණ ගැන ලියාගන්න ඉදිකිරීම් ද්‍රව්‍යයන්ගේ ගුණ මෙයර්දරි කතා කරන ළමයි මෙයර්ද අපේ ප්‍රධාන ගුණ පහ සෝරි හතරක් හරිද ප්‍රධාන ගුණ හතරක් කතා කරනවා ඒ ගුණ හතර ගැන ලියා ගන්න පළවෙනි එක ඒ යටතේ පළවෙනි එක ලියා ගන්න සාමාන්‍ය ගුණ අපි කියනවා normal සාමාන්‍ය ගුණ කොහොමද ගුණ හතර ලියා ගන්න ගුණ හතර ලියන්න එපා එකපාර එකක් ලියන්න සාමාන්‍ය ගුණ ඒ යටතේ උදාහරණ ලියන්න උපයෝගීතාව මම කියන මොකද උපයෝගීතාව කියලා කියන්නේ කියලා උපයෝගීතාව නැත්නම් උපයෝග්‍යතාව කියලා කියනවා උපයෝග්‍යතාව එහෙම නැත්නම් උපයෝගීතාව උපයෝග්‍යතාව හැඩය උපයෝගීතාවේ හැඩය 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 හරිද උපයෝගීතාව හැඩය उदाहरण හැඩය කල්පවැත්ම වගේ දේවල් ලියන්න පුළුවන් වලට හරි සාමාන්‍ය මොකද කියන්නේ සාමාන්‍ය normal අපිට දකින්න දේවල් හරි ඒ කියන්නේ උපයෝගීතාව කියන්නේ මොකක්ද කියලා උපයෝගීතාව කියන ළමයි එකම ද්‍රව්‍ය විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන් නම් අන් එකට කියන්නේ අපි උපයෝගීතාවෙදී කියන්නේ ගුණාංගයේ තියෙන ද්‍රව්‍යයක් කියලා එකම ද්‍රව්‍ය විවිධාකාර කාර්යයන් සඳහා භාවිත කරන්න පුළුවන් නම් හරි දැන් මෙමෙ දන්නකෝ හරිද සමහර ගෑන ළමයි ඉන්නවා හරිද ඇඳුමක් අඳිනවා ඉතින් ඒ ඇඳුම ගෙදරටත් ඒ ඇඳුම රැයටත් ඒ ඇඳුම උදේටත් ඒ ඇඳුම පන්සල් යනකොටත් ඒ ඇඳුම ගෑල් ළමයා පිළි ළමයි වරන් යනකොටත් ඒ ඇඳුම පන්ති යනකොටත් ඒ ඇඳුම එකම ඇඳුම හරි එතකොට ඒ ඇඳුමේ ප්‍රයෝගීතාවය ඉහළයි හරි එක එක කාර්යයන් සඳහා ඒ ඇඳුම භාවිත කරනවා හරි අන් ඒ වගේ දේවල් තමයි අපිට ගන්න පුළුවන් හරි මම අහන්න නේද කට්ටියට ඕනේ තාපීය ගුණ වලට ගන්න පුළුවන් අපිට පළවෙනි ලියා ගන්න තාපාංකය ඉදිකින් ද්‍රවයේ තාපාංකය තාපාංකය කියන්නේ මොකද්ද ද්‍රවයක් වාෂ්ප වන උෂ්ණත්වය තාපාංකය හරි තව ලියා ගන්න ඊළඟ ද්‍රවාංකය ඝනයක් ද්‍රව වන උෂ්ණත්වය අවම උෂ්ණත්වය ඝනයක් ද්‍රව වන අවම උෂ්ණත්වය ද්‍රවාංකය තාපාංකය ද්‍රවාංකය දැන් ඌවා කියන දේ එක මගේ අදාළ කාර්යයක් නෙමෙයි ඒක SFT වල කාර්යයක් නේ තාපාංකය ද්‍රවාංකය තාප සන්නායකතාවය ඒ තාපීය ගුණ. ඒ කියන්නේ තාපයට අදාළ ගුණ. තාපීය ගුණ මොනවද? ඉදිකිරීම් ද්‍රව්‍යයක තාපීය ගුණ. හරි? ඉදිකිරීම් ද්‍රව්‍යයේ තාපය රඳා පවතින මොන වගේ ගුණවලද? ඕම මොකද තමයි ওই තාපීය ගුණේ. තාප සන්නායකතාවය තමයි. තාපාංකය ද්‍රවාංකය තාප සන්නායකතාවය. තලන්නේ විශිෂ්ට තාපය. විශිෂ්ට තාපය. विशिष्ट ताप है विशिष्ट ताप है विशिष्ट ताप है एक विशिष्ट ताप है एक विशिष्ट ताप है एक विशिष्ट प्रसारण सांगुणक प्रसारण सांगुणक प्रसारण सांगुणक प्रसारण दीपट संगुणक
ප්‍රසාරණතාවය පාඩම ගන්න. හරි. ප්‍රසාරණ සංගුණ කිය. ඊළඟට යන යාන්ත්‍රික ගුණ. යාන්ත්‍රික ගුණ. මොකද යාන්ත්‍රික ගුණ කියලා කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. ගොඩනැගිලි ද්‍රව්‍ය යාන්ත්‍රිකව එක එක හැඩවලට පරිවර්තනය කරන්න පුළුවන්. එක එක ක්‍රියාවලිය කරන්න පුළුවන් යාන්ත්‍රිකව. හරි. ආන්ගි ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ එයාලගේ තියෙන ගුණ මොනවද? ඒව තමයි යාන්ත්‍රික ගුණ කියලා කියන්නේ. උදාහරණ දෙන්න. සාමාන්‍ය යාන්ත්‍රික ගුණ නම් දැනගන්න ඕන. ඔය දිනුකල හැම දැන් සිල්ලි හැම කරන්නේ. යාන්ත්‍රික ගුණ වල උදාහරණයක් දෙන්න මට. සම්පීඩන ශක්තිය පළවෙනි එක. එයාට සම්පීඩන ශක්තිය. සම්පීඩන ශක්තිය. දැන් මෙතන ඉන්නවා 1 2 3 4. හරි? 4 දෙනෙක් ඉන්නවා. ඉතුරු දෙන්න කවුද 19 ඕ වෙනුයි වෙනුනට 11 වෙනකොට එන්න පුළුවන් කිව්වා දවල් 11ට 11ට කියන්නේ එයාට 11ට තමයි පන්ති වෙන්නේ වෙනුර වෙනුරට හරි වැරද්දක් කියලා තමයි කිව්වේ හරි එතකොට යාලු වීඩියෝ එක බලයි ගෞරවයක් නැහැ හරිද ඒක විශේෂ කාරණා කිහිපයක් තියෙනවා දැනු දෙන්න ඒ හින්දා මේ ලියගත්තද සම්පීන ශක්තිය තව කියන්න දන්නේ නැද්ද ආතන්නිතාව ආහන්නතාවය තන්නතාවය හරි ඒවා ලියන ආහන්නතාවය තන්නතාවය සුවිකාර්ය බව හරි දැඩි බව සුවිකාර්ය බව දැඩි බව ඕක ගැන අපි විස්තරාත්මකව කතා කරනවා ප්‍රොඩක්ෂන් පාඩමේදී ඈ සුවිකාර්ය බව දැඩි බව ඝනත්වය ඝනත්වය විරූපණ ශක්තිය විරූපණ ශක්තිය කියන්නේ එල්ලා වැඩනක තිය. විරූපණ වෙනවා කියන්නේ එල්ලා වෙනවා කියන එක. පෘෂ්ඨික ආතතිය. පෘෂ්ඨික ආතතිය. ඔයගෙ දා ගන්න පුළුවන්. හරි. හරිද? रासायनिक गुण रासायनिक गुण रासायनिक गुण रासायनिक गुण पर विकादन प्रतिरोधे मल के मल बंदी प्रतिरोधितावे मल बंदी नति गति හරි විකාලන ප්‍රතිරෝධය ඇලුමිනියම් කියන ධාතුවේ ළමයි ඇලුමිනියම් වල ළමයි මුලින්ම හරි දිලිසන ඇලුමිනියම් එක. ඒ කාලයක නෝනේ දිලිසන ගතිය නැති වෙනවා. ඒකට හේතුව තමයි ඔය ඇලුමිනියම් බාහිර පරිසරයෙන් නිරාවරණය වුණු ගමන්ම ඔක්සයිඩ් ඇවිල්ලා ඇලුමිනියම් බැඳගනවා. ඔක්සයිඩ් කියන්නේ ඔක්සිජන් නේ. හරි. දැන් ඊයේ විශේෂ ක්ලාස් එකේ කියන කවුරු හරි ඔයාලට ඒක එක කතාව ලස්සනට කියලා දුන්නා. හරි. ඔක්සිජන් කියන්නේ සුපිරි කෑල්ලක් වගේ නිකන් තමයි. හරි. හරිද? මේම හිතන ඉතින් මේ වෙලාවේ මේ ප්‍රශ්න ගොඩක් මැද්ද ඇත්තටම ළමයි වලට මේ ක්ලාස් කරන්නේ මම හරිද ඔයාල දන්නවනේ අපිට හොඳ කාලෙ වගේ වුණ අර කාලත් එනවා ඉතින් හරි ඉතින් මේ වෙලාව වලට මම හිතනවා ඉතින් ඔයාලා මාත් එක්ක සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් විශ්වාස කරලා ඉඳී ටිකක් ඉවසලා ඔයගේ ප්‍රශ්න වෙනවා මේ ගණන් ගන්න එපා අපි කරගෙන යමු හරි यांत्रिक गुण कथा रासायनिक विकादन प्रतिरोधे विकादन प्रतिरोधे
විකාදන ප්‍රතිරෝධ. ඒ කියන්නේ මල බැඳීමට ඇති ප්‍රතිරෝධය. මල බැඳීමට දක්වන ප්‍රතිරෝධය. ඒ කියන්නේ මල බැඳින්න කැමති නෑ යා. හරි? يعني pH අවය. pH අවය. pH අවය. pH අවය. जलाकर्षण आशक्ति हा संशक्ति बल आशक्ति हा संशक्ति बल आशक्ति हा संशक्ति बल आशक्ति हा संशक्ति बल आशक्ति हा संशक्ति संकीर्ण अयन सैदीम संकीर्ण अयन सैदीम उदाहरण बदाम संकीर्ण अयन अभी कदा मे टेट्रा एल्युमिनोफेराइट जाते कथा करना संकीर्ण अयन दाने जल एक तम अरे එතකොට මේ ඔබේ ආශක්තිය සංශක්ති බල කියන ළමයි මේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඝන පෘෂ්ඨයක් කෙරෙහි ඇති කරන ආකර්ෂණ හෝ විකර්ෂණ බල වලට තමයි අපි කියන්නේ ආශක්තිය සංශක්ති බල කියලා. හරිද? කියනවා කියන එක. ඝන පෘෂ්ඨයක් කෙරෙහි ඇති කරන ප්‍රශ්න දිනන අහන්න. හරි? ඝන පෘෂ්ඨයක් කෙරෙහි ඇති කරන ආකර්ෂණ හෝ විකර්ෂණ බල වලට තමයි අපි කියන්නේ ආශක්ති හා සංශක්ති බල කියලා. ඒකනම් මේ මෙහෙම දෙයක්. උදාහරණ මෙහෙම ගන්නකෝ. වීදුරු භාජනයකට ඔයාල වතුර දැම්මොත්. හරිද? වීදුරු භාජනයකට වතුර දැම්මොත් ඒ වතුර වීදුරු භාජනයේ වදිනවා. හරි? වීදුරු භාජනයේ ඇතිරෙනවා. නමුත් ඕකට රස දිය හැලුවොත් මොකද වෙන්නේ? ඒක ඇතිරෙන්නේ නැහැ. වීදුරු භාජනයෙන් ඇති භාජනයේ ඇතිරෙන්නේ කෑලි නිකන් ගුලි 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 වගේ යනවා හැට. නේ? ඒක විකර්ෂණය කරනවා. ඝන පෘෂ්ඨයක් විකර්ෂණය කරනවා. උඹට තමයි ආශක්ති හා සංශක්ති බල කියලා. කියන්න හරිද ඕම උතනින් රසායනික ගුණ ටික ඉවරයි හරි හරි ඊට පස්සේ අපි යමු ඩ්‍රෝවින් කොටසට ගන්න ඩ්‍රෝවින් ටියුට් එක ඩ්‍රෝවින් පාර්ට් එකට යන්න ඩ්‍රෝවින් කොටස එතන ඉඳන් කරගෙන යමු අපි ඉස්සරහට තේරුණාද ගන්න मट कव मेसेज ड्रॉविंग नवत्ल दीन मेसेज ड्रॉविंग नवत्ल दीन द्वियांशक लिखा नोट नोट के लिए रूपेंद्र मैं थी हर द सामान्य द्वियांश के अनुकाद्य सीधा ताले
අංශක 42ක් හා අංශක 7ක ආනතියෙන් ගන්න කෝණයනේ අංශක 42 අංශක 7යි ආනතියෙන් ගන්න කෝණය සමාංශක රූපය අතර හැටි තමයි අපි කියන්නේ ද්විආංශක ක්‍රමය කියලා හරි අංශක 45යි මෙතන අංශක 7යි 7යි 45යි මේ හැම එකකටම සිරස්සයක් වෙනවා උස විදිහට මොකද ත්‍රිමාණ කියන්නේ දිග පළල හා උසනේ හරි එහෙනම් උසත් අනිවාර්යෙන් ඉන්න ඕනේ එතකොට මේකට අපි ගන්න පුළුවන් සාමාන්‍ය මේ මේ වගේ අපිට මෙයා දික් කරලා ගන්න පුළුවන් හරි හරි කියනවානේ එතරම් හරි මේව අරන් නැහැ හරි මෙතන 7යි මෙතන 42යි ඈ 42යි මෙතන 7යි ඕක තමයි ද්විආංශක ක්‍රමය කියලා අපි කිව්වේ නේද ඊළඟට ඕන් අවසානයේ කියලා ගන්න සමාංශක ක්‍රමය සමාංශක ක්‍රමය ඕක තමයි අපිට එක්සෑම් එකට එන්නේ සහ අපි සවිස්තර අධ්‍යයනය කරන්නේ සමාංශක ක්‍රමය සමාංශක ක්‍රමය සමාංශක ක්‍රමය සමාංශක ක්‍රමයේ මතක තියාගන්න ළමයි සමාංශක ක්‍රමයේ මේ මේ සිරස් රේඛාව මත මේ දෙපැත්තට අංශක 30ක කෝණ දෙකක් මෙතෙන්ට අංශක 30යි මෙතෙන්ට අංශක 30යි එතකොට මෙතෙන්ට කීයද අංශක 120යි හරි අංශක 30ක කෝණ දෙකක් දෙපැත්තට පිටින විදිහට තමයි අපි හදන්නේ හරිද අනිවාර්යෙන් උස ලකුණු කරන්න ඕන හරි ඕක තමයි සමාංශක ක්‍රමය හරි මේකෙන් තමයි අපි සමාංශක රූප නිර්මාණය කරන්නේ හරි එතකොට මේකද දිග මේකද පළල කියලායි මේකද දිග මේකද පළල කියලා තීරණය වෙන මොකෙන්ද අපිට එන්නේ තෙවන කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයෙන්ද පළමු කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයෙන්ද කියලා ඒ අනුව හරි ඒක ඔයාලට තේරෙන්නේ නැතුව ඇති මම කියලා දෙන්න මොකද ඒ කිව්වේ කියලා හරි දැන් ඕල් ලියා ගන්න මෙහෙම මෙ ලියන්න විෂය නිර්දේශයේ විෂය නිර්දේශයේ විෂය නිර්දේශයේ සිසුන්ට පුළුල් අධ්‍යයනය කිරීම සඳහා සිසුන්ට පුළුල් අධ්‍යයනය කිරීම සඳහා විෂය නිර්දේශයේ සිසුන්ට පුළුල් අධ්‍යයනය කිරීම සඳහා පුළුල් අධ්‍යයනය කිරීම සඳහා වෙන් කර ඇති කොටසකි හරි හරි ඕක ලියා ගන්න පැහැදිලි වෙන්නත් එක්ක සාමාන්‍ය මේ වගේ සාමාන්‍ය ඩ්‍රෝයින් එකක් කරගන්න ඔයාලා කැමති විදිහට අඳ ගන්න පුළුවන් ඒ ඕනේ ඉච්චර කම්ප්ලීමන්ට් වැඩි වලට දැන්ට මේ පොඩි ගණතාව කැලලා පිටා කරනවා හරි උඩ මොකක් යන්නත් මට කමන්නේ නැහැ මේ කෝණ දෙක අංශක 30ක් වෙන්න ඕනේ මේ කෝණ දෙක අංශක 30ක් ගලා මේ උඩ මොකක් හරි එකක් අරගන්න විකසනයක් විදියට එන අපි සමාංශක අඳිමු හරිද සමාංශක අඳින්න තියෙනවා අපිට ඊට පස්සේ ගොඩාක් අඳිනවා අපි සමාංශක තමයි වැඩිම අඳින්න මම හිතන්නේ ඉස්සරහට ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය එයි කියලා මොකද සමාංශක තමයි වැඩිම අපිට දැන්ට සිලබස් එකේ මෙලා දින්නේ හරි හරි ඊට කලින් අපි බලමු මේ මේක හරි හරි ඊට කලින් බලමු මේ මේක මොකද්ද මට කියන්න
අර අපි යන්නේ නේද ඍජු ප්‍රක්ෂේපණ ක්‍රම. ඔන්න ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමේ ආපු අර අපි යන්නේ වෘත්ත තියෙන්නේ. ඕන් ඒ වෘත්ත අර අර සමාංශක ඇඳීමේදී මොන විදිහටද තිබෙලම. මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ ඒක. අර අපි යන්නේ වෘත්ත සමාංශක ඇඳීමේදී මොන විදිහටද තිබෙන්නේ? ඒක මොන වගේ හැඩතලයක්ද තිබෙන්නේ සමාංශක ඇඳීමේදී? වෘත්තයක්මද? එහෙම නැත්නම් වෙන හැඩතලයක්ද? කියන්න බලන්න කවුරු හරි. වෘත්තේ අර අපි සාමාන්‍යයෙන් වෘත්තයක් විකසණයක මොන හැඩයද? සෝරි මේ සමාංශ ගැනීම මොන හැඩයක්ද? මතක නැද්ද කාටවත්? ညာ අමුතු හැඩයක් නේද? බිත්තරයක් වගේ හැඩයක් නේ? බිත්තරයක් වගේ හැඩයක් නේ තිබ්බේ. මොකකට කියනවා ඉලිප්සයක් කියලා. විභාග ප්‍රශ්නය මතක තියාගන්න. මොකද්ද? ඍජු ප්‍රක්ෂේපණ වෘත්තය සමාංශ ගැනීමෙදී නිර්මාණය කරන්නේ ඉලිප්සයක් විදිහට. එතකොට අපි ඉලිප්ස අඳින්න දැනගන්න ඕන. දැන් මේ හිතන්නකො හරි. ඔයාලා මේ මේ වයහ කැන්ද කියලා කියන්නකො. හරි. මේ වයහ කැන්ද. හරිද? ඔයාලා කැන්ද කියලා හිතන්නකො. දැන් ඔයාලට කියලා මේ මෙතන අඳින්න කියලා මේ කුහරයක්. අපි මේ කුහරට මෙහෙම ඇඳුත් හරිද? හරි මේක මීට වඩා ඇන්ගල් උනොත් බලන්නකො. හරි මේක මෙහෙම ඇඳුත් දෙඩිය පේන්නේ නැහැ. මීට වඩා ඇන්ගල් බලලා බලමු. හරිද? මෙන්න මේ වගේ. හරිද? මේ වගේ අමුතු මෙවහක් තියෙනවා. හරි අපිට කියනවා මෙන්න මෙතන කෝරයක් හදන්න කියලා. අපි මේ කෝරේ ළමයි මේ මෙහි මැන්දුත් හරිද? මෙහි මැන්දලා බෑ. හරිද? ඒකට අපි අඳිනුන ඉලිප්සයක්. මොකද මේක තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. හරි? මෙහට යනකොට ඉලිප්සයක් දෙනවා. දැන් මේ පැත්ත ඇදිනවනම් තේන්නේ තියෙන්නේ නෙමෙයි. තියෙන්නේ වෘතයක් තමයි. අපිට තේන්නේ ඉලිප්සයක් වගේ. ක්‍රමයක් අවශ්‍ය වෙලාව තිබ්බොත් ඩ්‍රෝවින් එක ඇඳලා වෙලාව තියෙනව නම් විතරක් මේ ක්‍රමය පාවිච්චි කරන්න. එහෙම නැත්තම් අතින් අඳින්න පුරුදු වෙන්න. හරි? අතින් කියන්නේ අරකට අතින් තමයි අඳින්නේ. ෆ්‍රී හෑන්ඩ්. හරි? නිදහස් අතින් අඳින්න පුරුදු වෙන්න. හරිද? මොකද මුළු ඩ්‍රෝවින් එකම නිදහස් අතින් ඇඳක් කමන්න තියෙකේ. හරි? ඕම ඔය ඉලිප්සේ ඔය ක්‍රම පාවිච්චි කරන්න දෝ කෙලින්ම අපි අතින් අඳින්න ක්‍රමෙත් මම කියලා දෙන්නම්. ඒ ක්‍රමයට පුරුදු වෙන්න. හරි? දැන් ගන්න අපි කොහොමද ඉලිප්සයක් හදන්නේ කියලා. හරිද? අද ගන්නලා සමාන්තර ආශ්‍රය. මෙන්න මෙහෙම සාමාන්‍ය ඔයාලා අනිවාර්යෙන්ම ඉලිප්සයක් නිර්මාණය කරනකොට සමාන්තර ආශ්‍රයක් අඳ ගන්න ඕන. මේ වගේ සමාන්තර ආශ්‍රයක් අඳ ගන්න ලබලා සමාන්තර ආශ්‍රය කියන එක දන්නවනේ නේද? අනිත් එක සමාන්තර ආශ්‍රය අඳින්නත් දැන් වලට පුළුවන් වෙන්න ඕනේ. දන්නවනේ නේද? අදිනක මේ මම ඕනක් කියලා දෙන්නම්. හරි. සමාන්තර ආශ්‍රය අඳින්නක මේ මොකද මම අර මේ දැන් ආයේ මම මුලින් ඉඳන් වලට අර කොහොම මෙව කරන්න හැටි කියලා දෙන්නේ. හරි. ඒකත් ඔයාලා දැනගන්න. මොකද ඒක මම අර පස්සෙනි වීඩියෝ එකේ කියලා දුන්නා. ඊළඟට
ඊළඟට බලන්නකෝ දැන් මේ පාදයට සමාන්තර පාදයක් තව තැනක නිර්මාණය කරන්න ඕනනේ කොහොමද කරන්නේ දැන් හිතමු කට්ටිය දැන් අදිරුල තියනවා මෙහෙම හරිද අදිරුල මෙහෙම තියනවා නෑ එහෙම තියන්නේ ඉස්සරලා කව කට්ට මොකද මේ මොනවාද මේ අපේ විහිර් චතුරස්‍රයක් තියනවනේ හරිද විහිර් චතුරස්‍රයෙන් පුළුවන් නේ අපිට අර මෙහෙම තියලා හරි මෙහෙම තියලා හොම ඇදගෙන ගිහිල්ලා කරන්න හරි එහෙම තමයි කරන්නේ මට කියවන්න කොහොමද කරන්නේ ඉස්සලා විවිධ චතුරස්‍රය අරගෙන මේ මේකේ මෙන්න මෙහෙම සමාන්තර වෙන්න තියා ගන්නවා තියාගෙන අදිරුල අරගෙන හොම තියලා මෙහෙම අදිරුල දිගේ අරගෙන යනවා හරි දැන් ඔයාලා කොලේ හින්ද ලේසි හරි ඇදගෙන ගිහිල්ලා ගන්න හරි හරි මම කියලා දෙනවා හරියට මේක ඔයාලා ගන්න මේක තිබ්බා अरंगा අදාළ තැනට ගිහිල්ලා අදිරු ලයින් කරලා මෙහෙම ගන්න. හරි. එතකොට ආර පුළුවන් මේකට සමාන්තර රේඛාව තව තැනකින් ගහගන්න. ඔන්නම ගහගන්න. හරි. මෙන්න මෙහෙම. හරි. මට එතන නේ මට තවඩියක් ගහන්න ඕනේ නේද? මම මෙතනින් ගහගන්නවා. සාමාන්‍ය මම අතින් ගහන්නේ. හරි. ඊට පස්සේ ඒ දෙක මේකේ දැන් මෙතනට තියෙන දුර අරගෙන ඒකට සමාන්තරක් මේක දැන් මෙතනට ගන්නවා. महा හොඳට බලාගන්න දැන් ඔයාලා මේ කලින් පාඩම් වල කිව්ව නැති ඉතින් මේ ඔයාලගේ ප්‍රශ්නේ ඉන්නේ හරි බලාගන්න ඉස්තරලාම ඔයාලා අරගන්නා පළවෙනි රේඛාව ඊට පස්සේ දෙවෙනි එක අරගන්න කැමති කෝණකින් අරගන්න හරිද ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මේකේ මේකේ මේ අංශ කණුවේ කෝණේ දිනවනේ हरी मेतनिंग අන්න ඒ දෙක යා කරනවා. ඔන්න ඇඳ සමාන්තර ආසය. මෙව්වා නම් මේ 9 10 5 දෙලින් කියලා දෙන්නේ නැහැ. හරිද? ඒක පාරක් කියන්න ඕන. හොඳට බලාගන්න අවසාන පාර කියන්නේ. මම උඹලා ගැන හොඳට දන්නවා දැන් උඹලට ඔක තේරුන්නේ. පිටින් නැහැ පන්ති වලට. ඔයි දින රේඛාව හරි ඕකට මේ මෙහෙම රේඛාවක් නිර්මාණය කරගන්න දැන් මේකට සමාන්තර රේඛාවක් නම්මයි මෙතනින් අපි ගහගන්න ඕන කොහොම හරි ඒකට සමාන්තර රේඛාවක් අපිට හිතලා ගහන්න බෑ මේ කෝණය අරගෙන ගහන්න කිව්වොත් හෙන වෙලාවක් යනවා හරි එතකොට මේ කෝණ පිටපත් කරන හැටි තමයි අර විදිහ කොහොමද මේක අරගෙන අංශ ගණනුව අනිවාර්යෙන් මෙතන හිටින්න ඕන හින්දා මේ ධාරය තමයි අනිවාර්යෙන් මේ ධාරය හිටින්න ඕන හරි ඒ ධාරයට මේ ධාරය තියලා
මේ යට දායට අර කියු විදිහට අදිරුළු ඔහොම තියා ගන්නවා ඊට පස්සේ අදිරුළු හිර කරලා මේක බුරු කරනවා නේද මොකද මේක හිර කරලා අදිරුළු බුරු කරනොත් අදිරුළු ඇද වෙනවා හරි ඒ හින්දා ඕනම ඕක ඕන මේක බුරු කරලා මේ අදිරුළු මෙහෙම තියාගෙන ඕන ඕන වැඩක් කරගන්නත් පුළුවන් මොකද අවශ්‍ය වෙලාවට මේක ගෙනලා ඔහොම මෙතන තියා ගන්න පුළුවන් හැබැයි අදිරුළු හොල්ලන්න බෑ හරි දැන් අදිරුළු හොල්ලන්න දුන්නොත් ඉතින් මම දැන් මේ ගාන තියනවා අදිරුළු තියාගත්ත අදිරුළු හිර කරලා මේක බුරු කරලා මේක ගේනවා අදිරුළු දිගේ මේ අදිරුළු දිගේ මෙහෙම ගේනවා හරි ගෙනාලා අදා රේඛාවයි අදාළ දැන් දෙනවනේ ආ ඉතින් ඊට පස්සේ අදිරුළු ලයින් කරලා මොකද්ද කරන්නේ ඔහොම පෑන දිල ගහගන්න හරිද ඔන්න ඔය විදිහට උඩට ආඩ ගන්න පුළුවන් අර කලින් රේඛාවට සමාන්තර රේඛාව හරි මේ විදිහට උඩට කොහොම දිගටම ගහගන්න පුළුවන් දැන් තේරුණාද ඔව් තේරුම් නැත්තම් දැන් කොහොමද ඔයාලා ඉස්සරහට තේරෙනා මල්ලි නේ කවුද ශනා කොහොමද තේරෙන්නේ කියන්න බං ඔයාලා ඩ්‍රෝයින් වැඩේ එක හරි දවස් 10න් ඩ්‍රෝයින් වැඩ ඉවර කරනවානේ මොන දන්න ඔයාලා ඩ්‍රෝයින් දරන එතකොට ඔයාලට තේරෙයි අර තරදුනේ තරදුනේට තේරෙනා නේද තරදුනේට තේරෙනා නම් අනිවාර්යෙන් උඹලට තේරෙනවා මොකද එයා හිටපු ක්ලාස් වලට හිටියානේ එහෙනම් එතකොට කරගෙන යනකොට උඹලට තේරෙනවා හරි හරි දැන් ඕම ඔය විදිහට අපි සමාන්තර රාශි හදාගත්තානේ හරි කොහොමද කියලා ඔයාලා සමාන්තර රාශියට භාගන්නද දැන් මේකට අනුව අපි කොහොමද නිර්මාණය කරන්නේ ඉලිප්ස් හොඳට බලා ගන්න හරිද මෙන්න මේ රේඛාවට පිටින හරි මේ සමාන්තර රාශි ලොකු වැඩි මට මොකද අදිරුළු පොඩි හින්දා හරිද මම තායකක් ගණන් ගන්නවා මේක බලන්න හරිද ඕගොම සමාන්තර රාශියක් ගන්නයි දැන් මොකද්ද කරන්න අපි ළමයි මෙන්න මෙතන ඉඳනුයි මෙතන ඉඳනුයි මේ 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 දිග ඈත දෙක නෙමෙයි හොඳට බලා ගන්න ඈත දෙක නෙමෙයි මින්න මෙතන ඉඳනුයි මෙතන ඉඳනුයි රේඛාවක් ගහන්න ඕන ළමයි මේක ඉස්සරහා තියෙන මේ පාදනේ මේක ඉස්සරහා තියෙන මේ පාදනේ හරි මේ පාදෙට ලම්බක වෙන්න මේක මේ පාදෙට ලම්බක වෙන්න කොහොමද ගන්න කියලා බලන්න මේ මොකද්ද කොණ සමාන කරන අදිරුළු හරි වීදරද පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ මේ කොණ ඉඳලා මෙතනින් අංශ 90 හිටින්න ඕන ලම්බකයි කියන්නේ. ඔන්නෝම අංශ 90 තියාගන්න මේ රේඛාවට. මේ රේඛාට අංශ 90 තියාගත්තා. ඔහොම ගෙනාගත්තා. අන්න ආව මේ මේ මුල්ලට. හරි? මුල්ලට ආවට පස්සේ මොකද්ද කරන්නේ? අපි එහෙමම හොල්ලන්න නැතුව මෙන්න එහෙම ඉලක්ක ගන්නවා. හරි? දැන් මෙතන අංශ 90. නේද? එක පාරක් කරන්න හොඳට බලා ගන්න ඉස්සලා කාකට සමාන්තර අංශ හරිද බලන්න හොඳට මේක මෙතනින් අංශක 90 නුරීට ඉන්න ඕන. එහෙනම් මේ අංශක 90 නේ. මෙන්න මේ රේඛාවේ මේක මෙහෙම තියලා හරිද? මේ මුල්ලට නිකන් ඇදගෙන එනවා. හරි මේ හැටි කියලා. කොහොම ඇදගෙන ආවිල බලනවා මුල්ලට එනවා. ආ හරි. දැන් මුල්ලට ආවා. එහෙනම් දැන් අංශක 90 තියෙනවානේ. දැන් කරන්න තියෙන්නේ පෑන අරගෙන පැන්සල් අරගෙන කියලා ගහනවා. ඔන්නවම. ඔන්න අංශක 90. දැන් මෙතන අංශක 90යි. මේ මුල්ලට ආගෙනවා හරි ඒක තේරුණාද චේනල් තේරුණාද ඔව් අචින්ද අචින්ද නැද්ද අචින්ද හරි ඒක තේරුණා නම් බලන්න මේ මේක ගහන්න මේ විදිහට
මේක ගහන්න ඕන කොහටද මේකට මේ රේඛාවට අංශක 90 කින් විදිහට මේක ගහන්න මෙහෙම මේ රේඛාවට අංශක 90 කින් දැන් මේක අනිත් පැත්තේ मेन හරිද දැන් ඕම් මෙතන අංශක 90 ශරාලේ ගහගත්තද ආපාරක් කියලා දෙන්න ඕනද ශරාල හරි තේරුණා ඊළඟට මොකද කරන්නේ ඊළඟ ස්ටෙප් එක බලා ගන්න මෙන්න මේ මේ ලක්ෂණ දෙක යා කරන්න मेलाक्षर මෙන්න මේ රේඛාව බලා ගන්න මේ රේඛාව මේකට ඡේදනය වුණ දැන තියෙනවනේ කැපිච්ච තැන නේද අන්න එතන ලකුණු කරගන්න A කියලා මෙතන ලකුණු කරගන්න A මෙතන ලකුණු කරගන්න B කියලා B ඒ කියන්නේ මෙතන උන් කියන්නේ මොකද්ද මේ රේඛාව මේකට ඡේදෙත් තියෙනවා දැන් A කියලා එකක් තියෙනවා B කියලා එකක් තියෙනවා හරිද දැන් A A ගාව තියන්න කව කට්ටේ තුඩ කව කට්ටේ තුඩ A ගාව තියන්න වෙනවනේ කව කට්ටේ තුඩ අරගෙන මෙතනින් A ගාවෙන් දිබ්බා මම දැන් ඔයාලට මේක අර 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 එක සැරයක් කර අපි කරලා YouTube දැම්මේ අර කැමරාවෙන් අතේ කරලා අතින් කරලා අන් ඒවය කරලා දාන්න එතකොට ඔයාලට තාම පැහැදිලිද නේ මේසතේ දොඩ ගන්න හරි ඒ දුර අරගෙන ගන්න දුර බලන්නකෝ ළමයි දැන් මේ හොඳට බලන්න මෙතන ඉඳන් මෙතනට දින දුරයි මෙතන ඉඳන් මෙතනට දින දුරයි වෙනස් බලන්නකෝ මේ දුර අඩුයි මේ දුර වැඩි මේකේ මේ දුර අඩුයි මේ දුර වැඩි අඩු දුර තමයි ගන්න මතක තියාගන්න ඈ අඩු දුර ගන්න කියන්නේ මෙතන ඉඳන් මෙතනට දුර අඩුනා ඒ දුර ගන්නවා ඒ දුර ගන්නකෝ මෙහෙම කව කට්ට තිබ්බා මෙහෙම ගත්ත මේ දුර ඕම් ගත්ත මේ දැන් හරි අරගෙන මෙන්න මෙහෙම ගහන්න මෙන්න මෙහෙම එකක් කොහොම එකක්ද මේ මෙහෙම එකක් ඒ දුර අරගෙන ඔයාලට එනවා මෙන්න මෙහෙම රවුමක් වෙයි කොහොම ඔය රවුම ගහ ගන්න මෙතන ඡේදනය වෙනවා මෙතන ඡේදනය වෙනවා ගහ ගන්න මෙතන කට්ට තිබ්බා මෙතන පිවැසන තිබ්බා මේ දුර අරගෙන මෙතන ඡේදනයක් ගැහුවා මෙතන ඉගෙනගෙන වෙනකම් විතරයි ඈ හරිද ඊළඟට මෙතනින් කට්ට දියලා මෙතන ඉඳන් කෙටි දුර තියෙන්නේ මේකනේ මෙතනින් පැන්සල් දුර තියලා මේක ගා ගන්න ඕනෝ කොහොම යකේ මෙතන ඡේදනය වෙනවා නේ මේක මෙහෙම වෙලා මෙතන ඡේදනය වෙන්න ඕන
හරිද? හරිනේ. ඊළඟට බලන්න. හොඳට බලන්න. මෙතනින් පවකට දුක තියලා නෑ sorry. අපරද දුන්න. දේශාන වට්ස්ඇප් එකට ෆොටෝ එකක් දැම්ම වැරදිද කියලා බලන්නකො හරි හරි आवाद आवे नत्ता गया आवाद रहन्द आवाने ये अगर मुखाद कराने ओए अटरा उम्म कोमद गया हुए मुखाद ओए अटरा उम्म कोमद गया हुए हम बला गया මෙතනින් තුඩු දියලා මෙතනින් පැන්සල් තුඩු මෙතනින් තුඩු දියලා මෙතන පැන්සල් දියලා මෙන්න මෙහෙම ගන්න ඔන්න කෙනාල හරිද එරුණාද දි මොකද්ද ඔව් ගැහුවද ඉලිස් එරුණාද ඉලිස් ආවද ගන්න ඔව් හරියට ආවා තරදුනි ආවද हर इसे
අපිට drawing එකේ දීලා තියෙනවානේ මෙන්න මෙහෙම එකක් මේ මේකනේ දැන් අපි ඔය අඳින්නේ ඒ කියන්නේ දැන් මේක කරන්නේ මෙහෙම දෙයක් තමයි හොඳට බලා ගන්න මතක තියාගන්න දැන් අර අපි කලින් යන්නේ කොහමද මේ වගේ එකක් දීලා මේ වගේ කුඩුව නිකන් කැටයක් වගේ එකක් දීලා තිබ්බා ඒක දිහා බලාගෙන එක එක පැත්තෙන් බලලා පේන හැටි යන්දනේ දැන් ඒකේ අනිත් පැත්ත තමයි මේ කරන්නේ හරිද මේ කරන්නේ ඒ එක එක පැති වලින් බලලා දින දින දීලා තියෙනවා ඒක දිහා බලන අර අපි කැටය අර අඳින්න ඕන හරිද දැන් ඒ එක එක පැති වලින් බලලා තියෙන එකෙන් අපිට දිනවනේ මේ මෙහෙම එකක් හරිද මෙහෙම එකක් හරිද මේ මෙහෙම එකක් තියනවා කියලා දන්න වෘත්තයක් එක්ක අපිට කියනවා මේ වෘත්තයේ මෙතන ඉඳන් අරය තියෙනවා පහක් කියලා හරිද මේ ඔක්කොම දුර 10ක් කියලා කියනවා හරිද සොරි 10 නෙමෙයි 12ක් කියලා කියනවා හරිද එතකොට මේ දුර දෙකට බෙදුවොත් හරිද දැන් මේක මධ්‍ය ලක්ෂයේදී කියනවා නම් මේක දෙකට බෙදුවොත් මේ ටික 6යිනේ මේ කොටස 6යිනේ මෙතන ඉඳන් මෙතනට 5යිනේ බලාගන්න මෙතන ඉඳන් මෙතනට 5යිනේ එහෙනම් මෙතන ඉඳන් මෙතනට කීයද 1යි නේද ඒ 5යි 1යිනේ 6 වෙන්නේ එහෙනම් ඔයාලට පුළුවන් මෙතනට කව කට්ටිය තුඩු දියලා දැන් 1 සෙන්ටිමීටරයක් ලකුණු කරගන්න කව කට්ටිය සෙන්ටිමීටරයක් අරගෙන කව කට්ටිය තුන මෙතනින් දියලා සෙන්ටිමීටරයක් කපා ගත්තා මෙතනින් කව කට්ටිය තුඩු දිබ්බ සෙන්ටිමීටරයක් කපා ගත්තා මෙතනින් කව කට්ටිය තුඩු දිබ්බ සෙන්ටිමීටරයක් කපා ගත්තා මෙතනින් කව කට්ටිය තුඩු දිබ්බ සෙන්ටිමීටරයක් කපා ගත්තා හරිද දැන් ඕකේ වැදින විදිහට අතේ හුරුවට අඳින්න ඕන මෙන්න මෙහෙම හරි මම මේ බෝඩ් එකේ අඳින්න බෑ හරි ඔන්න ඕන ගමු උහලයක් මෙහෙම කරමුකෝ ඉස්සෙල්ලාම අපි මේ ඉලිප්ස් එකක් ඇඳලා බලමු තව ඒක හරි ඊට කලින් මේ මෙහෙම ලියා ගන්න ඕක පොඩ්ඩක් මෙහෙම ලියා ගන්න ඍජු ප්‍රක්ෂේපණක මේකදී ඍජු ප්‍රක්ෂේපණක මේකදී ප්‍රතිප්‍රක්ෂේපණ ක්‍රමයේදී නිර්මාණය කරන වෘත්තයක් නිර්මාණය කරන වෘත්තයක් නිර්මාණය කරන වෘත්තයක් සමාංශක ඇඳීමකදී ඉලිප්සයක් ලෙස නිර්මාණය කළ යුතුය. සමාංශක ඇඳීමකදී ඉලිප්සයක් ලෙස නිර්මාණය කළ යුතුය. මම අතින් හදින හැටි තව ටිකක් කියලා දෙන්නම් මේ ඩ්‍රොයින් එක යනකොට. සමාංශක ඇඳීමකදී ඉලිප්සයක් ලෙස නිර්මාණය කළ යුතුය. හරිද දැන් බලන්න අපි සමාංශ ගැනීමක් අඳින්න යන්නේ හරිද ඔයාලට දීලා දෙන මෙහෙම දෙයක් හොඳට බලා ගන්න
අපිට දෙය දින ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයි මේක ෆ්‍රොන්ට් වියුව එක මේක සයිඩ් වියුව එක මේක ප්ලෑන් එක හරි ඕම මොමය දීලා දෙනවා මේ අපිට කියනවා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය දීලා දෙනවා මේකට අදාළ වික සමාන් මේ සමාංශකේ නිර්මාණය කරන්න කියලා කියනවා අපිට හරිද හොඳට බලා ගන්න සමාංශකේ නිර්මාණය කරන්න ඕන හරි මතක තියා ගන්න මේකේ පැත්ත වැරදුනොත් ලකුණු බිඳුවයි ඈ කොච්චර නැත්නම් ලකුණු බිඳුවයි හරි එතකොට හොඳට බලා ගන්නකො මේ තමා ෆ්‍රොන්ට් වියුව එක ඒ කියන්නේ මොකද්ද දැන් මට කියන්න ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයක් කියන්නේ එක පැත්තකින් බැලලා අනිත් පැත්තෙන් ඇදලා තියෙන්නේ ඒ කියන්නේ මෙයා මේ පැත්තෙන් බලපුවාම මේ විදිහට තමයි බෙල්ලා තියෙන්නේ. ඒක තමයි එහා පැත්තෙන් ඇදලා තියෙන්නේ. නේද? ඒ හින්දා මේකෙන් නොන මේ පැත්තනේ. ආ පේනවද? හරි. මෙහෙම බලන්නකො. දැන් මෙයා මේ පැත්තෙන් බැලලා හරිද? මේ පැත්තෙන් බැලලා තමා මේ පැත්ත මෙහාට ඇදලා තියෙන්නේ. මෙහෙම බලලා මේ පැත්තෙන් පේන එක තමයි එහා පැත්ත ඇදලා තියෙන්නේ. ප්‍රථම කෝණනේ. හරිද? ඒ කියන්නේ මෙයා ඉන්න ඕන මේ පැත්තනේ. මේ පැත්තෙන් ඉන්න ඕන. මේක බලලා තියෙන්නේ මේ පැත්තෙන් බලලා තමයි මෙහෙම දා තියෙන්නේ එහෙනම් මෙයා එන්න ඕන මේ පැත්තට හරි මේක යටින් ඇදලා තියෙන උඩින් බලලා හරි හොඳට බලා ගන්න දැන් මේක එන්න ඕන මේ පැත්තට හොඳට මතක තියලා පැත්ත වැරදුනොත් බුදු සරණයි ඈ පැත්ත වැරදුනොත් ලකුණු බිඳුව බලා ගන්න මේ පැත්තෙන් තමයි බලලා තියෙන්නේ හරි ඒ හින්දා දැන් අපි සමාංශක ඇඳීම මුලින්ම කරන්න මොකද්ද ඉස්සල්ලා මේ කඩු සටහනක් ගහ ගන්න ඕන. හරි. කඩු සටහනක් ගහ ගන්න මොන වගේ සීන් එක තියෙන්නේ කියලා. කොහොමද කරන්නේ? එනවා නේද? රේඛාවක් ගහ ගත්තා. කොහොමද මේක එනවනේ? හරි. මෙතනට 30යි. දැන් මට කියන්නේ මේ 30 ගන්නේ කොහොමද කියලා? විහිදුවම සින් නේද? විහිදුවම තුනසින් ගත්තා යකින් 30. හරි. මේකේ මේ වී චතුරස්‍රයේ මේ කෝණේ 30යිනේ. මේ කෝණේ එතකොට මොකද කරන්නේ හරි මේකක් පොඩ්ඩක් එහා පැත්තෙන් අදිනුනේ ඉතින් බලා ගන්න ගොඩක් වැදගත් කොටස මේක හරිද ප්‍රශ්න තේරෙනවා නම් අහන්න ඕන හරිද දැන් මේක ෆ්‍රොන්ට් වියුව එක ෆ්‍රොන්ට් වියුව එක මේක සයිඩ් වියුව එක මේක ප්ලෑන් එක හරිද දැන් ඉස්සරහම අපි ගහ ගන්නවා රේඛාව මෙහට මේ අංශක 30 තියෙනවානේ මේකේ අංශක 30 මෙහෙම තිබ්බා රේඛා උඩ මෙහෙම තිබ්බා මේ බලන්න ඕන කොහොම හරි මේ අංශක 30ක් තියෙනවානේ ඕනනම් ලකුණු කරගෙන ඒ රේඛාවේ හොව මෙතන අංශක 30යිද හරි අනිත් පැත්තෙන් තිබ්බා මෙහෙම තිබ්බා ඒ පැත්තට ගහුව මෙහෙම අංශක 30යි දැන් මෙතන 30යි මෙතන 30යි ඒවා දාන්න ඕනේ නැහැ 30ක් තිබ්බනම් හරි
ඊට පස්සේ මෙහෙම ගත්තා ඇයි ලම්බකයකක් ගහන්න බෑ මෙහෙම අරගෙන මෙතන කොණෙන් දියලා උඩට ගහුවා ඔන්න ලම්බකයකක් ගහගත්තා දැන් අඳින්න තියෙන්නේ දැන් ලේසි අඳින්න උඹ බලන්න ඔය ලේසි කොහොමද කියලා ලේසි ක්‍රමයක් මේක දැන් උඹ ගහගන්න තියෙන්නේ දැන් අපිට කියනවා හොඳට බලාගන්න හොඳට බලාගන්න अरे पेन आने दे बालागन को आप इतने दिन किया नहीं मुकद्दे मैं बालागा दिए इन्हें मैं आवे मेहम मेहम बालागा तो माँ मैं हटते हैं दरदी मैं आवे मेहम बालागा तो माँ मैं हटते हैं दरदी मैं आए इन्होंने में तंडे ने मैं आए में तंडे इन्होंने दें मेहम ही तंडे को मैं के दागा दिप्पा डीया कुल मैं गा E අකුර. දැන් මගේ නම නෙමෙයි මම මේ ගහන්නේ D E A B C D E කියලා දින්නේ. හරිද? හරිද? E F මේ ගහද්දිම F අකුර. කොහොම ඉදන්නකො? හරි. දැන් මෙයා එන්න ඕන මෙහාට. මට කියන්න සමාශ ගැනීමේ කොටුව. දැන් පැහැදිලි වුණාද? එකපාරම පැහැදිලි වුණාද? ඒක පැහැදිලි වුණා නේ. සමාශ ගැනීමේ කොටුව මට කියන්න sorry ඍජු ප්‍රක්ෂේපණයේ කොටුවක් සමාංශ ගැනීම මොකද්ද මොකද්ද ඍජු ප්‍රක්ෂේපණයේ කොටුවක් සමාංශ ගැනීම මොකද්ද හරි මට කියවලා සමාංශ ගැනීම මේ ඉලිප්සේ ඉලිප්සේනේ sorry සමාන්තර ආශ්‍රේ අපි ඍජු ප්‍රක්ෂේපණයේ කොහොමද යන්නේ කොටුවක් ඉදිරියනේ මේක මේ පැත්තෙන් බලපුවම කොටුවක් නෙමෙයි උනේ එහෙනම් කොටුව වෙන්නේ කොටුව කියන්නේ ඍජු ප්‍රක්ෂේප සමාන්තර ආශ්‍රේ මේ මොකද මේ සමාංශ ගැනීම මොකද්ද කොටුව කියන්නේ සමාංශ ගැනීම මොකද්ද සමාන්තර ආශ්‍රයක් නේ එතකොට අපි කොටුවක් කියලා අඳින්න ඕන සමාන්තර ආශ්‍රයක් නේ අන්න සමාන්තර ආශ්‍රය නිර්මාණය මෙතනට වැදගත් වුණා බලන්න අපි මේක ගත්තා මේ පැත්තෙන් හරි එහෙනම් මෙහෙම ගත්තා අපි බැලුවා මේ දිග ලකුණු කරගත්තා एक क्या हुआ मितनी मितन हरी हरी अबे ना मित्रा दी को मैं उसे लगने वाला गलता एक क्या हुआ मितनी ना मितन हरी हरी अबे ना एक उसे मित्रा हरी और ना वह उसे मैं उसे का सामान उसे मितनी कहाँ करना मैं कटा सामान दरेका को हम तो कहाँ दया मत कर बैठ रहे सामान दरेका निर्माण इधर क्यों करे यंखल क्यों मा නේ කොහමද මේක තිබ්බා මෙතනින් මෙහෙම ලකුණු කරා හරිද මේක මෙතනින් තිබ්බා මේක මේ අදිරුල මෙතනින් තිබ්බා මෙහිම ඇදගෙන යන්න තියෙන්නේ මේකවට හරි අදිරුල දිගේ කොහම ඇදගෙන යනවා හරි දැන් මට බැරුණාට ඔයාලට පුළුවන් මේක මගේ පොඩි හරි දැන් මේ අදිරුල තියෙන්න ඕන මෙහෙම මේක මෙහෙම තියෙන්න ඕන මේ රේඛාවට අදිරුලේ එකේ ධාරණ තියෙන්න ඕන. ඊට පස්සේ අදිරුල දිගේ ඔහොම ඇදගෙන ඇවිල්ලා අපිට ගා ගන්න පුළුවන් මෙහෙම තිබ්බා. ඔහොමද කියලා අපිට බලන්න ඔහොම ගා ගන්න. හරි? දැන් මම මෙතනට ගහන්නේ මගේ එක දුර වැඩි හින්දා. හරිද? මම ගහනවා මෙහෙම. මේකට සමාන උසක් ගන්න. තේරුණා? මේක මෙහෙම තිබ්බා
මෙහෙම අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා කෙලින්ම අරගෙන ගියා මෙතනට. එතන ඉඳන් ගහ උඩට. හරි? මට දැන් විගමදි ඉන්න මම ගහන්න. හරි? ඔහොම උඩට ගහුවා. ඊට පස්සේ මේ දෙක යා කරා. ඔන්න හරි. ඊට පස්සේ උඩ කොටස මොකද්ද? ඊයකට තිබෙන හැම කොටුවක්ම ඒකත් ඒ කියන්නේ උඩ ඉලිප්ස් ඇති කරන්නේ sorry සමාන්තර අක්ෂ ඇති කරන්නේ. ඒකත් ගැහුවා මේකට සමාන්තර රේඛාව මේ ගන්න. මේකට සමාන්තර රේඛාව මේ ගන්න. ඒක කොහමද ගන්න? මේ ගත්තා මෙහෙම තිබ්බා. මේක මෙහෙමනේ තියන්නේ. මේක මෙහෙම තිබ්බා. හරි? ටිකක් ඉඳ දියලා හොම් තියාගත්තා. ඔහොම ගෙනහිල්ලා මෙතනින් ගැහුවා හොට රේඛාවට. හරි? එකක් කියලා දුන්නා මිනිස්සු තේරෙන්නේ නැහැ නේ. හරිද? ඊට පස්සේ ඔහොම රේඛාවක් ගැහුවා. මේකට සමාන. මේක දිගට සමාන වෙන්න ඕන. ඊට පස්සේ මේ දෙක යාතර. ඔච්චර. හරි? දැන් මේක මේ පැත්තෙන් නම් හරි බලපුවම මේ කොටෝ පේන්නේ. මේ මේක මේ පැත්තෙන් මෙහාට බලපුවම හරි අපි අඳලා බලමු. හරි? හරි මේ පැත්තෙන් නම් හරි බලන්න. හරි කොටුවක් පේන්නේ. මෙහෙම කොටුවක් පේන්නේ. දැන් මේ බලමු කොහොනේ? මේක මේ පැත්තෙන් නම් මෙහෙ බලන්න. හරි කොටුවක් පේන්නේ. උඩේ ඉඳන් මේ පැත්තට ගිහලා උඩේ ඉඳන් යට බලන්න. කොටුවක් පේන්නේ. මෙතනින් කපනවා නේ? මෙතනින් කපපුවාම මේක යටට මේක එනවා. මේකට මෙහාට මේක එනවා. මේක නේ හැරෙන්නේ. මේක යට මේක එනවා. මේකට හැරෙන්නේ මේක එනවා. හරි? ඔච්චරයි. සමාංශ ගැනීම කියන ඔච්චරයි. හරි? උඹලට මේ පළවෙනි සමාංශ ගැනීමෙන් උඹලට සමාංශ ගැනීම දෙරේ කියලා හිතන්න එපා ඈ. අපිට මේ තාමත් යටට තේරුම් ගන්න බෑ වැඩිය. හරිද? තව එකක් බලමු. දැන් මේක බලන්න. හරිද? මේ මෙහෙම යන්න දිවද? හරිද? ඔහොම එක හරිද මේකත් මේක ඔයාලා අඳගන්න මම ඇඳලා පස්සේ අඳගන්න එනවනේ හරිද කොහොමද එක හරිද
අද මේක අඳගන්නලා මේ කඩේ නේද තින්නේ මෙතන 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 මට කියන්නේ ඉලිප්ස නිර්මාණයේ පියවර ඕන අය ඉලිප්ස නිර්මාණයේ පියවර ඕන අය කවුද ඉලිප්ස නිර්මාණයේ පියවර ඕන මට කවුද කියන්නේ මයිදලා මේක හරියට පේනවද කියලා මට මේ මට ස්ක්‍රීන් එක ස්ක්‍රීන්ෂොට් ටැග් ගහලා වට්ස්ඇප් දාන්න मेक फ्रंट व्यू क्या front view make a side view side view make a plan लिंक मेदन बेहल आगना अरे ना चलेगा ना दें उन्हें डे बाला करना तुम दे ना हमें कैमरा ऑन कर करते हैं कमाने हे जो था माँ ठीक है अमारू पार्ट टेक क्या
හරිද අපි මේකේ ළමයි හොඳට අහගන්න හරිද අපි මේකේ මේකේ ඉස්සරලාම තෝරගන්න යඳින්න මතක තියාගන්න ඉස්සරලාම අඳින්න තෝරගන්නේ දාර වැඩි පැත්ත කොන් වැඩි පැත්ත හරිද කොන් වැඩි නම් ඒක තමයි අඳින්නේ හරිද අඳින්න කලින් කටු සටහනක් ගහ ගන්නවා හරි අහගෙන ඉන්න කට්ටියම ඔව් අඳින්න කලින් කටු සටහනක් ගහ ගන්නවා හරිද හරිද කොහොමද මේක අහසට තියාගන්න බෑ අඳුරේ ඉපාසර තියාගත්තා හරිද අඳුරේ ලම්බක පැත්තේ ඉපාසර තියා අංශ ගණන ගත්තා මෙතන 30යි මෙතන 30යි මෙතන 90 හරිනේ ඕක හරිනේ ඕක කොහොමද එනවා එයා කොටන ගහගත්තර කමන්නේ හරි ඔය විදිහට අහගන්නනේ හොඳට බලන්න මෙයාලා කියන්නේ ෆ්‍රොන්ට් එක මේ පැත්තෙන් බැලුවොත් තමයි මෙහි හිටින්නේ මේක මේ පැත්තෙන් බැලුවොත් තමයි මෙහි හිටින්නේ හරිද මම මේක දිහා මෙහාට කියනවා නේද පේනවද පේනවනේ මේක උඩින් බලලා මෙහෙම ඇදලා තමයි මේක ඇදලා තියෙන්නේ. ඕකන සරල සිද්ධිය. ඕක තේරෙනවනේ. ඉස්සෙල්ලාම මොකද කිව්වේ? ධාර වැඩි පැත්ත තෝරගන්නවා. හරි. ධාර වැඩි පැත්ත එහෙම්මම ගහගන්න ඕන. හරි. එහෙම්මම ගහගන්නවා. දැන් මේක මෙහෙම ගහනවා කියලා අපි මෙහෙම ගහනවද? ඔහොම කෙලින්ම ගහනවද නැහැ. දැන් මේ තියෙන රේඛා දින්නේ. මේ සියලු රේඛා මේකට සමාන වෙන්න ගන්නව කොහොමද මේ මොකද්ද මේ යන රේඛා මොකද්ද මේ රේඛාව හරි මේ රේඛා හොඳට බලගන්න මෙතන සෙන්ටිමීටර 20ක් කියලා තිබ්බනම් සෙන්ටිමීටර 10ක් කියලා තිබ්බනම් මේ රේඛාව සෙන්ටිමීටර 10ක් වෙන්න ඕන හරි සෝරි හරි හොඳට බලගන්න කොහොමද කියන්නේ හරිද කොහමද වන් කිලින් ගහන්නේ බා ඊට පස්සේ මේ මොකද්ද මේක දැන් මේකට මේක සමාන්තරයි එහෙනම් මේකට මේක සමාන මෙහෙම අදිනේක සමාන්තර වෙන්න ඕනේ එහෙනම් මෙහෙම ගන්නවා ඔහොමනේ ඔහොම බලපුවාමනේ මේ පැත්තට දැටි දැටි හිටින්න ඕන මේ පැත්තනේ මේ පැත්තට දැටි දැටි හිටියොත් මේක හැදෙන්නේ මේ විදිහට ඔන්න ඔහොම හැදෙන්නේ එහෙම බෑ දැටි හිටින්නේ මේ පැත්තට එහෙම බැලුවොත් තමයි අර පැත්තට දැටි දැටි හිටින්න ඕන හරි දැන් මේ සමාන්තර රේඛාව දෙන්න දන්නවනේ ඒකයි කියලා දෙන්නේ නැහැ මං ඈ සමාන්තර රේඛාව කොහමද දන්නේ කියලා ආයි කියලා දෙන්නේ නැහැ කොහමද මේකේ තිබ්බා අදිලුල් අරගෙන මෙහෙම තිබ්බා එහෙම තියලා මේ ඇදලුල් අරගෙන මෙහෙම තිබ්බා මේක ඕන් හොම අරන් ගිහිල්ලා අන්නව හරිද ආ මම හයි හරිද මම ගහන්න තියෙන්නේ හරිද ගැහුව කියන්නකෝ දැන් මේ ඉර ඒක කෙලි නේ මේකට සමාන්තරනේ එක කෙලි ඊළඟ එක මේක අර විදිහටම අරකට සමාන්තරයි හරි
ඔන්නෝ මේකක් නෙන්නේ මම හරිද ඔය වගේ එකක් නෙන්නේ සරලව යලුව හරි මමක පාරක් බලා ගන්න හරි මෙහෙම ආවා අංශ 90යි අංශක 30යි හරි මෙහෙම ගත්තා මේකට සමාන්තරව ගැහුවා කොහොම හරිද කොහොම යක් ගැහුවා උඩට ගත්තා මෙහෙම ගැහුවා උඩට ගත්තා මෙහෙම ගැහුවා ඔයයක් අපි දී හරිද කොහොම යක් එන්නේ මේක බලපුවාම මේක දැන් මේ පැත්තෙන් අදපුවාම බලන්න මේක පේනවා නේ දැන් දැන් අපිට කියනවා මෙහෙම බලනකොට මේ මෙහට්ටනේ තියෙන්න ඕන මෙව්වා මේක තියෙන්න ඕන මෙහට හොඳට බලා ගන්න මේක තියෙන්න ඕන මෙහට හරි මේක මෙහට තියෙන්න ඕන එහෙනම් මේ රේඛාව මෙහට යා කරමු මේකට සමාන්තරව මේක යා කරා 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 හරිද මේ මේ ක්‍රමේ හැම එකම දන්නේ හරි දැන් මොකද කරන්නේ දැන් අපි බලනවා හරි දැන් මෙව්වගේ නවත්තන දැන් හොයාගන්න එපා මේක මෙහෙම ගිහින් බලපුවාම මේක පේන්න ඕන හරි මේක තනි පටියක් නේ තියෙන්නේ කොහෙවත් කැපිලා කිරිලා නැහැ නේ ඒ කියන්නේ මේක තනි පටියක් තියෙන්න ඕන එහෙනම් කිසිම ප්‍රශ්නයක් කියලා නැහැ කැපිලා කිරිලා කොහෙවත් තියෙලා නැහැ එහෙනම් මෙතන සෙන්ටිමීටර 20ක් නම් තිබ්බේ මේ දුරකට සෙන්ටිමීටර 20ක් කපා ගත්තා මේ දුරකට සෙන්ටිමීටර 20ක් කපා ගත්තා මේ ගත්තා 20ක් කපා ගත්තා මේ ගත්තා 20ක් කපා ගත්තා මේක 20ෙන් ගැපුවා මේක 20ෙන් ගැපුවා මේක 20ෙන් ගැපුවා හරි අන්න එතකොට ඔයාලට නම් මෙන්න මෙහෙම ඔන්නවම ඕ ඔන්න ඔළුවෙන් ගහන්න මේක ඔළුවෙන් ගහන්න කොහොමද කරේ හරි මෙතෙන් 30 ගත්තා මේක මෙහට එන හිඳ මේක මෙහෙම ගැහුවා ඒක ගහන්න ඇර මේ ගත අංශක 30 ඉස්සලා දික් කර ගන්න ඕන ඊට පස්සේ මේ 90 ගහන්න ඕන මේ දිග කියන්නේ මේ දිග ගත්තා ඒ දිග ලකුණු කරා මේකට මේ උස ගත්තා මේ උස ලකුණු කරා මේකට මෙහට යනකොට මේවා මේ රේඛාවට මේ අනිත් රේඛාව ඔක්කොම සමාන්තර වෙන්න ඕන එහෙනම් මේක මෙහෙම ගැහුවා මේකත් මෙහෙම ගහන්න පුළුවන් මේකට මේ කෙළින් රේඛා සමාන්තර වෙන්න ඕන එහෙම ගහන්න හරි ඊට පස්සේ මේ වගේ මේ පටියක් වගේ තියෙන්නේ ඒ පටියේ කොහෙවත් කැපෙන්නේ නැති හින්දා අපිට දිගටම මේක යා කරන්න පුළුවන් යා කරලා මේ අදාළ දිග අරගෙන මේකෙන් කපනවා හරි ඔච්චර මේ දෙපැත්තේ දිහේ තියෙන්නේ දැන් උඹලට ඕක පුළුවන් වුණා කියලා ඩ්‍රෝවින් පුළුවන් වෙන්නේ නැහැ පුතේ. දැන් මේක මම කියලා දුන්නේ නේද පුළුවන්. තව එකක් කරලා බලමු පුළුවන් ද කියලා. ඔබ දැනගන්න. වීඩියෝ එක බලන අය වීඩියෝ එක පෝස් කරලා දැනගන්න. ඇඳලා වෙරයි කියලා හිතනවා කියන්න. හරි දැන් අපි මෙහෙම යක් අද හරි ඕන් දැන් සුප්‍රියට තේරෙන්න නෑ නම මෙහෙම යක් අද කලින් ඇන්දේ මෙහෙම නේ කොහොම යක් ඇන්දේ කොහොම යක් හරි දැන් අනිමු
අපිට මේක ඇඳලා අඳින්න පුළුවන් කියලා බලලා කියන්න ඕනේ. මේක අඳින්න පුළුවන් නම් බල දෙපාරක් හිතන්න එපා ඔයාලා අයිලන් රැන්ක් එකක් දාන්න අඩුතරෙන් ඩිස්ත්‍රික් රැන්ක් එකක් දාන්න ඒක අඳින්න බැරි වුණා කියලා මොරල් වට ගන්න එපා मतलब एक किलिंग मिरियां दिन दे रहा है दुमा का वैला के करने अरे तब मैं दिन मना दे संगीत आ रहे का है पेन रे का नहीं पेन नहीं तो पेन आने पेन आने संगीत आ रहे का दिन ने ये अलग आने मात्र कम संगीत आ रहे का दिन पेन रे का नहीं वो तो अनिपत्तर बोलना मैं आगे पे क्या अनिपत्ते का दिया ना हाँ तो पेन इरी वाली ने ये बात दिन में बाहें वो बना होगा नहीं पटेल दिन चांस एक्साम प्रश्न एक्साम अरे बता
බලාගන්න නේ ටිකක් කම්ප්ලිකේට් හරි බලාගන්න මේක අනිවාර්යෙන් එනවා මේක අනිවාර්යෙන් එනවා 30යි 30යි 90යි අනිවාර්යෙන් එනවා बलाटमेंटकूट को तरदुरी ए अब लगने हैं उन्हें ऐड वाला करने से ना मैं मुकाबले नहीं किया लो एक साइड व्यू करने साइड व्यू में क्या करने से ना मैं पैंतीस बैलों तक आऊंगी ऐसा दीनी मैं पैंतीस बैलों तक आऊंगी ऐसा दीनी मैं पैंतीस बैलों तक दीनी मैं किसे ना मैं पैंतीस बैलों तक दीनी मैं का तेरुंगा හරි හරි දැන් බලන්න එහෙනම් මේක ධාර වැඩි මොකයිද මේකේ කොන් වැඩි මොකේද සයිඩ් එකනේ සයිඩ් එක වැඩිනේ එහෙනම් ඉස්සලා සයිඩ් එක ගන්නකම් මෙහාට අරින්න එතකොට මේ ධාර හිටින්න ඕන හරි මට කියන්න මේකේ මෙහාට අදිනවා නම් හරිද මෙහාට අදිනවා නම් මේ ධාර තියෙන්නේ මේ ධාර හිටින්න ඕන तरह නෑ 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 එන මේ පැත්තට තමයි දිනනවානේ එහෙනම් මේ දුර ගත්තා ගැහුවා මෙන්න මෙහෙම හරිද අචින්ද ඉන්නවාද කියලා වනේ මැසේජ් එකද අචින්ද දැන් නිින්ද කියන වගේ මම හිතන්නේ හරිද දොර මේක ඉන්න ඕන මෙතනනේ මේක ඉන්න ඕන මෙතන එහෙනම් මේ උස ගත්තා मेक मेधारे पेन पेन नेचराय पेन नेचराय ना मेव हैंगी लाती है नी मेधार सैंगी दार हरे पेन दार टिकानी वो है ना कौन ना मेध दिग क्या ने मुकाद्दे मेधिग मेव उसे क्या ने मेव उसे है मेव उसे ना सामान्य सब मेव लगा रहता
මේකට සමාන එකක් මෙහෙම ගහගන්න දැන් බලන්න දැන් මට කියන්න මේ සංගිධාරණයක කියන්නේ දැන් මේක මේ පැත්ත හැරලා තියෙනකොට මෙහෙමනේ තිබ්බේ කොහොමනේ තිබ්බේ මේක තමයි සරලව දැන් ඔය අනිත් පැත්ත නේද තියෙන්නේ ඒක නිකන් ඒක හංගන්න දැන් ඒක දැන් ඔයාලා දන්නවනේ හරිද දැන් මේ මේ ධාර සමාන තමයි මේ මේ පේන්නේ නේ ඇයි මේ ඇතුළට යන ධාර තමයි මේ පේන්නේ කියන්නේ මේකේ මේ මේ මෙහට එන ධාර තමයි මේ පේන්නේ මෙන්න මේ මෙනවා කියලා කියන්නේ මේකේ මේ ධාරය තමයි මේ මෙහෙ මෙනවා කියලා කියන්නේ තේරුණාද තේරුණානේ අන්න බලන්න දැන් බලන්න ප්ලෑන් එක ප්ලෑන් එක කියනවා මේ මේ තිත් තියෙන්නේ මොනවාද ඒ ධාර තියෙන්නේ කියලා එහෙනම් මෙතන ධාරයක් තියෙනවා මෙතන තීරුවක් තියෙනවා මෙතන තීරුවක් තියෙනවා මෙතන තීරුවක් තියෙනවා ඕම් බලන්න අදින හැටි ඒක තමයි විශේෂම දැන හොඳට බලා ගන්න අදින හැටි මේකට සමාන්තර රේඛාවක් ගැහුවා මේකට සමාන්තර මේකට සමාන කොහොමද ගැහුවා රේඛාව ඒ කොන් දෙක යාගෙනවා දැන් මේකට සමාන්තර රේඛාවක් මෙතනින් ගහන්න යනවා මෙච්චරයි ගහන්න පුළුවන් මේ පේන්නේ මෙච්චරයි මේකට සමාන්තර රේඛාවක් මෙතනින් ගාද්දි මෙච්චරයි පේන්නේ දැක්කා නේද දැන් අර ඇඳපු එක අනිත් පැත්තට නෙමෙයි ඇඳලා තියෙන්නේ දැන් තේරෙනවද උඹලට එහෙම තමයි ඉන්නේ කියලා වැඩි අවුලක් නැහැ නේද සිහියෙන් බුද්ධියෙන් මේක ඇඳගන්නල සිහියෙන් බුද්ධියෙන් අඳින්න ඕනේ වීඩියෝ එක බලන අය වීඩියෝ පෝස්ට් කරලා අනිවාර්යෙන් ඇඳගන්න සිහියෙන් බුද්ධිය මේක නකුවා දැන් බලා ගන්න අපි මෙහෙම ඇඳා නේද මේක ඇඳන්නේ අපි අපි තව ඇඳා මේකත් ඇඳා හරිද මේකත් ඇඳා හරි मेका දැන් ඉතින් ඕක ඕක නම් අලින්න ඕන ළමයි. මතකද දැන් ඩ්‍රෝවින් නම් කටපාඩම් කරන්න හදන්න එපා. කවදාවත් පිටින් නැහැ.
බුද්ධිය තියෙන තරමට තමයි. කඩදාර රේඛා මෙවුවා මේකත් කඩදාර රේඛා
අද බයි WhatsApp එකට දාන්නලා मुकद रोटेट कर लेने इधर भी ये किलिंदा वाको बामर निका मोले कांडे वाकल लगे नहीं नहीं भाई को वो किलिंदा लगे अधेड़ नाल दिन हो
क्वेश्चन आ रहा है ना මනේ ඇඳලා පෙන්නන්නකෝ දෙන්නේ නැනේ ඇඳලා දෙන්න ඔය තරතුනේ දාලා දෙන්න හරි පොඩ්ඩක් බලන්න ගෲප් එක හරි බලන්න බලා ගන්න හොඳට බලා ගන්න සාමාන්‍ය විදිහටම රේඛාව ගහනවා හරිද රේඛාව ගහනවා මෙහාට අංශක 30යි මෙහාට 30යි මෙහාට 90යි දැන් බලන්න මේ මොකද්ද front view එක මේක side view එක මේක plan එක ඕවන එන්නේ හරි plan එක උඩින් තියෙන ඉඳ side view එක දෙකක් උඩ තියෙන ඉඳ ප්‍රථම කෝණ उड़ीनो දැන් ඉස්සරලා අපි කිව්වා කෝණ තියෙන ටික කෝණ වැඩියෙන් තියෙන ඒවා ටික ඇඳ ගන්න ඕන අනිවාර්යෙන් ඉස්සරලාම නේද ඒකට හරි මට කියන්න දැන් මේකේ මේ දැටි දැන් ඔයා කොහොමද දන්නේ මේකේ ඉන්නවද මෙතනද කියලා මේකේ දැටි පිහිටන්න ඕන මේ පැත්තේද මේ පැත්තේද මේ පැත්ත 1 මේ පැත්ත 2 1ද 2ද කියනවා ඔයා හිතන්න මේකම ගෙනල්ලා මෙහෙම තිබ්බ කියලා හිතන්නකො මේකම ගෙනල්ලා මෙහෙම තිබ්බ කියලා හිතන්නකො එතකොට එකේද දෙකේද දැටි පිහිටන්නේ එකේනේ හරිද හරි එහෙනම් මේ දුර ගත්තා මෙහෙම ගැහුවා දැටි පිහිටන්න ඕන එකේ හින්දා මෙහෙම ගැහුවා මෙහෙම ගහන්නේ මේකට සමාන්තරවනේ මෙහෙම මෙහෙම ගැහුවා මෙහෙම ගැහුවා හරිද දැන් බලන්න මේක මෙහෙ ඇඳලා තියෙන්නේ මෙහෙ ඇඳලා තියෙන්නේ මේ පැත්තෙන් බලලා මෙහෙ ඇඳලා තියෙන්නේ ඒක තේරුණාද ශන මේ පැත්තෙන් බලලා මෙහෙ ඇඳලා තියෙන්නේ මේ මෙහෙ ඇඳලා තියෙන්නේ ඔව් හරි එහෙනම් මේ කොටු අඳින්න ඕන මේ කොටුවේ පෙන්න දාර මෙච්චරක් තියෙන හින්දා මෙව සැකි දාර හින්දා මේකද නම මෙහෙ ඔන්න අනිත්‍ය ඇඳලා දානවා මේ මේක පතුරු තියෙන්නේ ඒ කියන්නේ මේක හොඳට බලා ගන්න ඔන්න ඕම නෙන්නේ ඔන්න ඕම නෙන්නේ මේ පතුරු දැන් මේක කරන්න මටත් ලොකු වෙලාවක් ගියා මේක හරියට මෙහෙමද කියලා බලා ගන්න හරිද හොඳට බලන්න ඕගොල්ලෝ මේ දැන් අර අපි කියපු කඩදාසිය මතද අර පෙට්ටියක් කඩලාම ගෙනල්ලා දෙන්නලා දුන්නේ
තරුණිනී හොඳටම දන්නවා නම් සුප්‍රීම දන්නවා නම් කියන්න මේක කොහොමද කියන්නේ හරියටම මේක මෙතනින් කපන්න කියලා නිශ්චිත කරගන්නේ අපි කොහොමද මේක එක්කෝ මෙතනින් කපන්න ඕනේ එක්කෝ මෙතනින් කපන්න ඕනේ එක්කෝ මෙතනින් කපන්න ඕනේ කියලා අපි නිශ්චිත කරගන්නේ කොතන මොකක් අනුවද කොහොමද පිහිටන්න ඕනේ ඒක ෆ්‍රොන්ට් එකයි මේ සයිඩ් එකයි එක ළඟ තියෙන්න ඕන අන්න හරි හරිද ෆ්‍රොන්ට් එකයි සයිඩ් එකයි එක ළඟ තියෙන්න ඕන හරිද එහෙමත් නැත්තම් අර අපි හැමතිස්සෙම කියන එක ෆ්‍රොන්ට් එකට යටින් අනිවාර්ය ප්ලෑන් එක තියෙන්න ඕන ෆ්‍රොන්ට් එකට යටින් ප්ලෑන් එක තියෙන්න ඕන නම් මේක මේ පැත්තෙන් කපලා හරියනවද මේක මේ මේ අර ෆ්‍රොන්ට් එකයි සයිඩ් එකයි එක ළඟ තියෙනවා කිව්වොත් තරුනේ මේ පැත්තෙන් කපන්නත් පුළුවන් මොකද ඒත් එක ළඟනේ තියෙන්නේ අරක ඒකට වඩා ලී ඒක තමයි අරක තමයි වැදගත්ම දේ ෆ්‍රොන්ට් වියු එකට යටින් ප්ලෑන් එක තියෙනවා අනිවාර්යෙන් එක්ක ෆ්‍රොන්ට් වියු එකට යටින් ප්ලෑන් එක තියෙනවා නම් තර්ඩ් ඇන්ගල් නම් ෆ්‍රොන්ට් වියු එකට උඩින් ප්ලෑන් එක තියෙනවා ඕකනේ අපි කියුවේ එහෙනම් ෆ්‍රොන්ට් වියු එකට යටින් ප්ලෑන් එක තියෙන නම් මේ පැත්තෙන් කපලා හරියන්නේ නැහැ මේ පැත්තෙන් කපුවොත් මේක එල්ලෙන්නේ මෙහට ඒ කියන්නේ සයිඩ් වියු එකට යටින් එල්ලෙන්නේ බෑ එහෙනම් මේ පැත්තෙන් කපන්න ඕන මේ පැත්තෙන් කපනකොට මේක එල්ලෙනවනේ මේක එල්ලෙනවා එල්ලෙන්නේ කොහොමද එල්ලෙන්නේ මෙහෙම හරි දැන් තේරෙන්න ගන්න ඕන මේක මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා. ඒක තේරුණාද ශේනා? ඔව් ඔව්. හරි හරි. එනවා ඉච්චරයි. මම මැකුවා. හරි දැන් ලියා අඳ ගන්න ඇන්ද නැත්තම් මේක. ටිකක් ඉන්න. මේ ඔයා මෙහෙම කරන්න. YouTube දානවානේ. බලන්න ගන්න. නැත්තම් තරුණිය ෆොටෝ එක මම ඒ අඳ ගන්න අඳ ගන්න. YouTube දානවානේ. ආ YouTube එකෙන් බලන්න. මේ ටික. ආයෙත් නැත ඉඳහංගු ඇරලා මෙන්න එන්න. ඊට පස්සේ ඒකට නිකන්.
කපන තැන හරි කපන තැන හොඳ දැන් මේක මතක තියාගන්න සමහර ගුරුවරුත් දන්නේ ඇත්ත කතාව සමහර ගුරුවරුත් දන්නේ නැහැ ළමයි මේ සමහර ගුරුවරු ගොඩක් ගුරුවරු හිටන් ඉන්නේ ගොඩක් ගුරුවරු හරිද හිටන් ඉන්නේ ෆ්‍රොන්ට් පීව් එකට යටින් සයිඩ් ප්ලෑන් එක තියෙන්න ඕන අනිත් එක තමයි ෆ්‍රොන්ට් පීව් එකට යටින් සයිඩ් පීව් එක තියෙන්න ඕන කටපාඩම ළමයි ඒක කටපාඩම කටපාඩම් කරලා ඊටි මතක තියාගන්න බෑ ලොයිට් බෑ හරිද කටපාඩම් කරලා ඊටි මතක තියාගන්න බෑ ඒ හින්දා මේක ආවේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඒ හින්දා ළමයි මට දවසක් ගියා මේක පැහැදිලි කරන්න මතකද? දවසක් ගියා මට මේක පැහැදිලි කරන්න. දැන් උඹලට ඒක පැහැදිලි. දැන් උඹලට මොන වැද්දකට දුන්නත් අඳින්න පුළුවන්. හරි? අර ළමයිට අර අර ඒ විදිහට අර කටපාඩම් කරලා කියන ළමයිට ඒක කරන්න බැහැ ළමයි. හරි? දැන් මේක කපන වැද්දන්ව තමයි මේව ඉස්සරහ පස්සේ විමසින්නේ. හරි? ඇත්ත තමයි. ෆ්‍රොන්ට් ඉවරයට නම් ප්ලෑන් එක තියෙන්න ඕන. කොහොමද තිබ්බේ කියලා? දැන් මම අර මුල්ම දවස් කිව්වේ විචක්ෂණශීලී ළමයි හදන එක තමයි ඉංජිනේරු දාර්ශනිකයේදී මේ මෙව එක. කොහොමද වෙන්න ඕන? හැම එකම මොකද්ද? කොහොමද වෙන්න ඕන? අඳගන්න ලකො. මේක අඳගන්න මේක තමයි අඳගන්න ඕනේ මේක. දැන් වොන් අපි 3ක් අඳලා. එකම ඝන වස්තුව 3 ආකාරයකට පිළිගනු හැටි. තව එකක් මම gedirin අඳින්න දෙනවා ඔයාලට. මේක අඳලා group එකට දාන්න ඕන. හරි මෙන්න මේක ගෙදරින් ඇඳන් එන්න ඕන කට්ටිය මම මේක දෙක නෑ තර්ඩ් ඇන්ගල් ලබන සතියන්නේ තර්ඩ් ඇන්ගල් විදිහට බැලුවොත් කොහොමද සමාංශක පේන්නේ කියලා ලබන සතියන්නේ මේකත් මම ෆස්ට් ඇන්ගල්ම දෙන්න හරි මේකනේ මේක හදාගන්න ගෙදර යන පිළිවිද
දැන් මේක මේ විදිහට ආවේ කොහොමද කියලා මේ මේ විදිහට හිතන්න ගෙදර ගිහිල්ලා කොහොමද ගෙදර ගිහින් කියන ගෙදර ඉන්නේ ගෙදර ඉඳලා හිතන්න මේක මෙහෙම 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 කොතනින් ඉඳ කපලා තියෙන්නේ කොතනින් කපමු හොමද ඒක ඒ විදිහට වෙන්නේ ඒ වීඩියෝ දානවා ඕනා ඉල්ලන්දලා අප ඔයාලා ලින්ක් වලට ඊමේල් වලට දානවා එතකොට ආයෙ බලන්න පුළුවන් उत्तर वीडियो बलना හරිද මට නම් ඒ වුණාට මේ වෙබ් කැම් එකට වඩා දැන් ෆෝන් එකේ කැම් එක සෙට් වුණා වෙබ් කැම් එක හොයාගන්න කොහොමද හරිද සේනල් अरे නෑ නෑ අවුල නැහැ දැන් තේරුණා ඊළඟ එකත් දෙදරින් අදි දෙhari ඔව් පාඩම දවස දවස පැහැතර ගියා එපා වුණාද නෑ නෑනේ අවුලක් නැහැ සේනල් ड्रोविंद ඔය ඉතත් කටසටහන් ටික එහෙම දැන් ඕක අනුකූලව දැන් ඔබලා පුළුවන් නම් හරි පුළුවන් නම් ඔය ඇඳපුවට මැනුම් දාගෙන අංක දාගෙන ඒ අංක අනුව ගෙදර ගිහින් හරිම චිත්තයෙන් ඉන්න හරිම ඩ්‍රෝ වෙන්නේ කදින්න මේ වහර දාලා එහෙම පුළුවන් නම් අදින්න ඒ අදිනන්දිනේ ගලමයි මේ ගෲප් එකේ දාන්න ෆොටෝ ගහලා මොකද එතකොට මේ අපිටත් බලන්න පුළුවන් ළමයින්ටත් බලන්න පුළුවන් ළමයින්ුත් දන්නවා ඒක වැඩ කරනවා කියලා ඒ එක එක්කෙනා වැඩ කරාට එක එක්කෙනා මට ඉන්බොක්ස් දැම්මට වැඩන්නේ මේ ඒක එතකොට අනිත් ළමයින්ට පේන්නේ ඕල වැඩ කරනවා කියලා. එතකොට ඕල වැඩ කරනවා කියලා පේන්නේ නැතුණා නම් ඒ ළමයි වැඩ කරන්නේ. හරි එහෙනම් group එකට දාන්න. පුළුවන් තරම් බලලා ඒ විදිහට ඇඳලා group එකට දාන්න. එතකොට අනිත් ළමයි හිතනවා ඕල වැඩ කරනවා කියලා. එතකොට ඒවත් වැඩ කරනවා. හරි. අපි ඔක්කොම එකට තමයි අනිවාර්යෙන් ගොඩ යන්න ඕන. අනිවාර්යෙන්ම ඉතින් කොහමද ඔය set එකම ගොඩ හරිනවා ඉතින් කොහමද? හරි. බලට ඕන නැතුණා මට ඕන. හරි. එහෙම තමයි වෙන්නේ වැඩේ. එහෙනම් මම හිතනවා අතිසාර්ථක විදිහට सार्थक हिट पॉइंट सार्थक
ඉතින් හිත හිත දැන් හිතන ඇති අනිවාර්යෙන් මේක තමයි හොඳම හොඳම විදිය කියලා සහ අපි අර විකල්ප නැහැ කියලා හිතන ඇති ඩ්‍රෝවින් මතක තියාගන්න ඩ්‍රෝවින් මම ඩ්‍රෝවින් සමාංශ ගැනීම පුරුදුනේ මයි ගුරුවරයා මට ඩ්‍රෝවින් උගන්වලා මාස ගානකට පස්සේ සමාංශ ගැනීම අපිට කරේනේ හේතුව තමයි ඒක අලුත්නේ බලවගේනේ එතකොට උන් අපි සමාංශ ගැනීම ඇන්දොත් ඇඳලා අමාරු ඉර දන්නවනේ එතකොට සර්ලා දාලා යයි කියලා බලයි ඔබලා කියත් එක නැත් එකයි මම දන්නා මංගා ඉන්නේ කාරණා දෙනවා හරි මට අදාල නැහැ අමාරුයි හරි කියලා දෙන්නවා එනින් තේරුණාට පස්සේ ඉතින් ආයෙත් ඉන්න ඇති ඔබලාට ප්‍රැක්ටිස් එක තියෙනවා මේකයි මුලින්ම මම මේ පාඩම කරේ නැත්නම් සාමාන්‍ය හතරවෙනි පාඩමට ආවේ මේක යන්නේ හරි එහෙනම් දැන් කොහොමද තමයි මම දෙයාගන්න තව සති දෙකකින් විතර මේ පාඩම ඉවර වෙනවා හරිද මේ පාඩම කියන්නේ සති දෙකක් මාසෙකින් විතර උඩරේ මාසයක් ඇයි මාසෙකින් විතර මේ පාඩමත් ඉවර වෙනවා හරිද සාමාන්‍ය එහෙනම් පැටි හරියට කරගන්නලා හරිද ඊට පස්සේ අපි සෞඛ්‍ය ආරක්ෂා පාඩම හරි TDS පාඩම හරි වස්කඩ කරමු හරිද බලන්න කරමු ඉතින් එහෙනම් පැටි හරියටම කරගන්න සතුටුයි අතරම ගොඩක් වෙලා රැඳුණා හැමම එහෙනම් ඊළඟට ආපහු තුන්වෙනි දවසේ නේ ID දවස ආපහු අපිට දිනා කවද්ද ප්‍රාස්පෙන්ද හෝ බදාදා මම දවස හරියටම කියන්නම් ෂෙනල් ගෲප් එකකට ටච් එකේ ඉන්න ගෲප් එකේ දාන මැසේජ් හරියට බලන්න නැත්නම් මෙව වෙයි අදර ඇයට කොට අදර ඇය 12ට මම කියපු අයට මම වීඩියෝ ටික දානවා එක වීඩියෝ එකයි දාන්නේ එදාට අදාළ පාඩම බලලා නෝට් එක මට එවන්නවා ඊට පස්සේ අනිත් වීඩියෝ එක දාන්න හරි එහෙම වෙ නැත්නම් දාන්නේ තේරුණානේ එහෙනම් ඒ විදිහ තමයි වැඩේ යන්නේ මම මෙතන වැටි කරගනි පාඩම් කරගනි සතුටින් ඉන්න ජීවිතේ මේ සතුටින් ගෙවන්න ඒ වගේම මේ අවුරුදු දෙකම අර පොඩ්ඩක් කැපවීමක් කරන්න හරි ඔයාලා කැපවීම කරන දාන තමයි ඔයාලට හම්බෙන්නේ ඔයාලට හම්බුන් නැති වුණත් මට හම්බෙන්න ඕන හරි උඹලගෙන් මට හම්බෙන්න ඕන එකම දේ තමයි රිසල්ට් එකක් දාපල්ලා අනිවාර්යයෙන්ම රිසල්ට් එකක් දාපල්ලා රිසල්ට් එක දාන්න නැතුව උරන් ඉන්න එපා මට ඕන එකම දේ තමයි කියන්න හොඳ නැහැ කියනට උඹලා ඉන්නේ ඉඳා කියන්නේ මට ඕන ஐலண்ட் රෑන්ක් එක ඩිස්ත්‍රික්ට් රෑන්ක් එක දාපු ලාබාලද ගුරුවරයා වෙන්න ඇත්තම කතාව හරි ඇත්තම තමයි මම මේ එක හදනවා කොහොම හරි හදනවා හරි ඒ කියන්නේ මම රෑන්ක් යන්නේ මේ උඹලව රෑන්ක් එකට හදනවා අනිවාර්යෙන් හදන එක හදනවා ඒ හින්දා උඹලට ඕන වුණත් එපා වුණත් උඹලට මාත් එක්ක ඉඳලා ඉන්න වෙනවා හරි ඉඳා වෙන්න වැඩි ඒක මොකද තියරි ටික මම දෙනවා නම් මම කරන්න ඕන දේ කියනවා නම් රිවිෂන් එක මම කරනවා නම් සතියේ දවස් 5-6ක අපි හම්බෙනවා නම් අපිට කරන්න බැරි නෑ හරි හොඳ ආත්ම විශ්වාසය තියාගෙන ඉන්න හරි තමන් ගැන හිතන්න මං ගැන විශ්වාස කරන්න හරි මතක තියාගන්න ET ගුරුවරු දෙන්නෙක් ගාවට යන්න එපා ඇත්ත කතාව කියන්නේ ET ඔයා කියන්නේ මං ගාවට ඉන්න කියලා කියනවනේ මේ ඔයාලට හරි ET ගුරුවරු දෙන්නෙක් ගාවට යන්න එපා මොකද උඹලට තේරුම් ගන්න බෑ ඒ කියන්නේ ET කියන සබ්ජෙක්ට් එක සමහර ගුරු එක එක පැතිවලට එක එක විදිහේ ළමයි නම් වෙනස් හඳුන්වන නම් වෙනස් හරිද ඔය 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 කේස් එක උඹලට ආවොත් ET කොට ගන්න බොරු හරිද එක එක විදිහේ උගන්වන්නේ සමහර ගුරු සමහර ඒ යාලට අදාළ ස්ටයිල් එකට උගන්වන්නේ මම උගන්වන්නේ මට අදාළ ස්ටයිල් එකට හරි ඒ හින්දා ගුරු දෙන්නෙක් ගන්න එපා අදාළ ගුරුවරයව මොකද කරන්නේ විශ්වාස කරගෙන ඉන්න හරි SFT වලට ගුරුවරයෙක් හොයාගන්න එන මම ඉතින් වැටි හරියට කරගනි එන සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපෝ IT දවසේ හම්බ වෙනකම් සියලු දෙනා හොඳට පාඩම් කරලා වැටි කරගන්න එන අයබෝ